නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරම්මන පච්චේන පච්චයෝ සත්තායතනං සෝත විඥාන ධාතුය අරම්මන පච්චේන පච්චයෝ කන්දායතනං කාන විඥාන ධාතුය තන්සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතුය දරුවන්ට නොමිලේ ඉගෙනවීමට ඔබත් දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ඔබ ලස්සන කරයි. බුද්ධ ශාසනය පටන් ගත්තට පස්සේ මුලින්ම අතුරුදහන් වෙනවා කියන්නේ ඔන්න ඔය කොටස. ඔය කොටස කියන්නේ ඔයක ප්‍රත්‍යේෂයතර අපි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැනටත් මේ පෘථිවියේ ওই ටික තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ගොඩාක් අඩුයි කියන්නේ ලංකාවේ මම හිතන්නේ ඔක්කොම අධ්‍යයනය කරපු කට්ටිය නැති තරම් බුරුම රටේ ඉන්නවා කියලා කියනවා ස්වාමීන් වහන්සේලා ටික මුළු සමන්ත පට්ටානෙම කටපාඩම් සෑහෙන පිරිසක්. වෙන ලෝකේ රටවල් වල එහෙම එහෙන් ගිහිල්ලා ඉගෙන ගත්ත අය තමයි ගොඩක් ඉන්නේ. හරි. දැන් මේ දැන් එන්නේ ඊළඟට වස් කාලේ. මේ උපසම්පදා වෙලත් කට්ටිය ආවා. වස් කාලේ කියලා කියන්නේ හැමෝම දන්නෝ බුද්ධ ශාසනික වැහි කාලේ වෙන අන්‍යාගමිකයන්ගෙන් ආපු බලපෑම් මතත් බුදුහාමුදුරුවෝ තීරණය කරා ඒක ඒගොල්ලන්ට අනුගත වෙලා මේ කාලේ එක තැනක ඉඳලා දම්පැන් දීලා ඒ ධර්ම සාකච්ඡා කරන්න සිහි කරන්න යොදා ගන්න ඕන කියලා. දැන් මොකක්ද බුදුහාමුදුරු බුදු වෙලා පළවෙනි වස් මාස කියලා ගත කරලා ගත කරාට සාමාන්‍යයෙන් කියන්නේ පස්වග තවසන්. ඒ පස්වග මානුන් එක්ක. ඒකෙදි පුරා තුන් මාසයක් පිණ්ඩපාත කරගෙන එක්කෙනා දෙන්න අනන්ත ලක්කන සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය ගොඩාක් හිතගෙන සාකච්ඡා කරලා ඊට පස්සේ ඊට ආසන්න කාලෙක ලෝකේ මේ ධර්ම ප්‍රචාරය කරා කියලා සඳහන් වෙනවා. නේ? එහෙම ආපු එක තමයි 2500ක් තිස්සේ විවිධ රටවල විවිධ සාමීන් වහන්සේලා මේක රැකගෙන ඇවිල්ලා අවුරුදු දැන් 2600ක් කිට්ටු වෙලා ඉවර වෙලා දැන් මේ තියෙනවා. මම අදටත් මෙහෙම සාකච්ඡා වෙන එක ගැන ලොකු දෙයක්. දැන් මේගොල්ලෝ ඔයාලා හැමෝම මහාන වෙනකොට කිව්වා මහාන වෙන එක ලේසි දෙයක් නෙවෙයි. මොන දෙයක් නෙවෙයිද? ඒක හරි අමාරුද? මේ මහාන වෙන්න කියලා මෙහෙටම ඇවිල්ලා තිය සිය ගාණක් ඒගොල්ලෝ ගොඩක් අයට සති දෙකක්වත් ඉන්න බෑ. එහෙම දැන් ඔයාලම දැකලා තියෙන්නේ. ඊට පස්සේ තව තැන්වල මහාන වෙන්න කියලා සමහරු යනවා. ඒගොල්ලන්ට බොහෝ අයට යන පිළිසට සති දෙකක් තුනක්වත් ඉන්නකොට එතන ඉන්න බෑ. ඒ කියන්නේ හිත ඉන්න දෙන්නේ නැහැ. හිතට මහා ප්‍රශ්න ගොඩක් ආවම ඔළුව ගිනි ගත්තම එනවා. අයි ටික දවසක් යනකොට මේ ප්‍රශ්න ටික බැලන්ස් වුනාම හිත විසින් මෙයා අරගෙන යනවා. එතකොට එහෙමත් ආපු අයගෙන් ගොගොල්ලොත් බොහොම අමාරුවේ. ලේසියෙන් නෙමෙයි බොහොම අමාරුවේ. හිත යන්න කියද්දි ඉන්න කියද්දි යන්න කියද්දි ඉන්න කියද්දි කොහොම හරි මහාන දිවියට ඇතුල් වුණා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන මේ මනුස්සත් බව ලැබීම දුර්ලභයි. මොකද්ද? මනුස්සත් බව ලැබීම දුර්ලභයි. ඒ වගේම ධර්මය අහන්න ලැබීමත් දුර්ලභයි. දැන් අපි දැන් මේව ඔහොම කියෙව්වට බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැත්තම් අපිට ඔය හිතන්නවත් බෑ. දැන් මේ අද මං කියා දෙන්න හදන දේවල් අපිට මිනිස්සෙට තනියෙන් හිතන්නවත් බෑ. ඒක ස්ථාම සුපිරි ප්‍රඥාවක් තියෙන මිනිස්සෙක් බිහි වෙන්නම ඕන. ඒ කියන්නේ දැන් අපි කියනවා සංසාරයෙන් ඈතර වෙන්න ඕගලට මොකද්ද කියලා තියෙන්නේ? දැන් සංසාරයෙන් ඈතර වෙන්න මොකක් කරන්න කියලාද කියලා තියෙන්නේ? බුලත් ඉඳ කන්න කියලාද? ඈ කියලා දෙන්නේ නේද? මොකක් කරන්න කියලාද කියලා දෙ. ඈ මොකද කියලා දෙ. තමන්ගේ හිත ගැඹුරට තේරුම් ගන්න කියලා. මොකද්ද කියලා තියෙන්නේ? හිත තේරුම් ගන්න. දැන් අදවත් ඒක මතක තියාගන්න. නැත්තම් කාලයක් ගිහිල්ලා ඇහුවොත් මොකක්ද ඔයා සංසාරයෙන් ඈතර වෙන්න කරන්න කියලා ඒකවත් දන්නේ නැහැ. තමන්ගේ හිත මොකක් කරන්න තියෙන්නේ තේරුම් ගන්න. දැන් අපි ඕකට කියනවා එක මේ තේරුම් ගන්නවට තේරුම් ගත්තේ නැති අයයි තේරුම් ගත්ත අයයි ඔක්කොම තව වචන පාවිච්චි කරනවා. මොකද හිත හදා ගන්නවා කියනවා. මොකද හිත හදා ගන්නවා කියන්නේ? හිත දමනය කර ගන්නවා කියනවා. මොකක් කියනවද?
හිත දමනය කරගන්නවා කියන. සිතින් නිදහස් වෙනවා කියන. හිතින් මොකක් වෙනවද? නිදහස් වෙනවා. ඔය වගේ වචන පාවිච්චි කරන්න. හරිම වචනේ තමයි හිතින් නිදහස් වෙන්න නම් හිත මොකක් වෙනවද? තේරුම් ගන්නවා. දැන් ඔයාලා හිත තේරුම් ගත්තේ නැති හින්දා දැන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. තමන්ගේ ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න, ඔක්කොම ප්‍රශ්න තමන්ගේ හිත තේරුම් ගත්තේ නැති නිසා. හිත හදා ගන්නවා කියන්නේ හිත මොකක්ද තේරුම් ගන්න. හිතක් එහෙම හදන්න බෑ. ඔය හිතක් හදන්න අපිට වාහනයක් පේනවා වගේ පේන්නේ නැහැනේ. ඒ නිසා හිතක් තේරුම් ගැනීමම තමයි හිතක් හදා ගැනීම කියන්නේ. හිත දමනය කර ගන්නවා කියන්නේ මොකද්ද? හිත තේරුම් ගන්න. ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයකට දමනය කරනවා, හදා ගන්නවා, හිත තවගෙන හිත හයිය කරගන්න. මොකක් කරගන්නද? හයිය කරගන්න. ඔව කියන්නේ. එතකොට හිත තේරුම් ගන්න කියලා කිව්වට දැන් තමන්ගේ හිත තේරුම් ගත්තේ කොහොමද කියලා මෙහෙම ඇවිල්ලා නැගිට්ටවත් ඔයාලා කියන්නේ. හැබැයි අර මිහිණින්නාසේ මේ හාමුදුරන් අරයාගේ වැරදි කියන්න කිව්වොත් ඕන තරම් කියයි, වාගේ හිත තේරුම් ගත්ත දැන් මම උනා නැගිට්ටවල කෙනෙක් දෙන්නට කරන්න කියන්න බෑ. ඇයි ඇයි? ඒ කොච්චර කිව්වත් කොච්චර අමාරු වුණත්, මහන වුණත්, මොනෝ වුණත්, බණ ඇහුවත් වෙන වෙන දේවල් වලටම තමයි සිත ඇදිලා යන්නේ. ඇත්තද බොරුද? ඇත්ත ඒක තමයි. එතකොට බොහොම ආයාසයකින්, බොහොම ඌමනාවකින් තීම එනට තමයි හිත තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනකොට එක්තරා බඹුණෙක් ඇවිල්ලා මේ ලෝකේ අමාරුම දේ මොකද්ද කියලා. මොකද්ද කිව්වේ? මේ තියෙන ගිහිගේ අතාරිනේ. මොකද්ද ගිහිගේ අතාරිනේ කියන්නේ? මේ ඇස් රූප බලන්නම ආසයි, කන් සද්ද අහන්නම ආසයි, ඒවා පාවිච්චි කරලා ඒවා පිනවන්නමයි අපේ ආසාව. අන්නේ ඒක ලේසි අපිට ගිහි ගෙදර හිටියම. පැවිද්ද කියන්නේ ඒකට සීමා දාලා තියෙන්නේ, බාධක දාලා තියෙන්නේ. අන්න අර්ථන මේ බාධකේ ගලවගෙන අතෙන්ට එන එක තමයි අමාරුම දේ කියන්නේ. මොකද්ද අමාරුම දේ? පංචකාමයේ අතහැරලා ගිහි ගේ කලකිරලා පැවිදි දිවියට එන එක අමාරුම දේ. ඒක දැන් ලෝකේ ධනවත් මිනිහට කිව්වත් එකපාර එක කරන්න බෑ යාට. ලෝකේ බුද්ධිමත්ම කියලා ওই උපාධි දාගෙන තියෙන මිනිස්සුන්ට කිව්වත් කරන්න බෑ. හරිද? ඒක කරන්න බෑ. එතකොට ඒක කරන්න තමන්ට යම්කිසි පෙර සංසාරගත පිනක්, කුසලයක්, එහෙම මොකක් හරි එකක් ඇවිල්ලා තමයි යාට හිත නැඹුරු වෙන්නෙම හිත සංසාර පුරුද්දකට. ඊට පස්සේ ඒ බම්මුණව හරි ඒ අමාරු දේ කවුරු හරි කරා කියමු. දැන් ඔයාලා කරගත්ත දේ කර. පැවිද්ද, පැවිද්ද කියන්නේ මේ සිවුර කහපාට සිවුරක් දාගන්න කෙනේ, අරවෙන් අයින් වෙන එක. එතකොට එහෙම ලෝකේ එක එක විදිහ පැවිදි සංස්කෘති තියෙන මොළ. ඊට පස්සේ යාට තියෙන අමාරුම දේ මොකද්ද? දැන් ඕගොල්ලොන්ට තියෙන අමාරුම දේ මොකද්ද? මොකද්ද තියෙන අමාරුනේ? ඈ මොකක්ද තියෙන්නේ? මොකද කාටියන්න දැන් තියෙන අමාරු? පැවිදි වෙලානේ, දැන් තියෙන අමාරුම දේ මොකද්ද? ඈ මොකද්ද කල්යන්න? පැවිදි ඉන්න එක ඒකත් හරි. තව එක පැවිදි ඉන්න පුළුවන් කියන්නේ මොන හරි හොර වැඩක්, පංචාවක්, කපටිකමක්, බොරුවක්, හොරකමක් කරගෙන බුලත් ඉඩක් කාගෙන. දැන් අපි ගොඩක් අයද කිව්වනේ බුලත් ඉඩ කන්න පුරුදු වෙලයි කියලා. එතකොට එහෙම කරගෙන ඉන්නයි එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න කෙනාටත් අමාරුම දේ මොකද්ද? ඈ මොකද්ද? නෑ හිත ඒකත හිත තේරුම් ගන්න. හිත තේරුම් ගන්නවට වචනයක් කියනවා. හිත තේරුම් ගන්නවට කියන වචනයක් තමයි මොකද්ද? පාලි වචනය කියන ධම්මානුධම්ම ප්‍රතිපදා. මොකද්ද? ධර්මානුධම්ම ප්‍රතිපදා වේදෙන. කියන්නේ හිත තේරුම් ගන්න වැඩපිළිවෙල නිරත වෙන එක තමයි අමාරු. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? හිත තේරුම් ගන්න වැඩපිළිවෙල ඉන්න අමාරුයි. හිත තේරුම් නොගන්න ඉන්න වැඩපිළිවෙල ඉන්න ලේසි. මම ගෙදර මේ ගෙවල් වල ඉන්න මිනිස්සු දැන් මේක අහගෙන ගොඩක් මිනිස්සු ඉන්නේ හිත තේරුම් ගන්න වැඩපිළිවෙලකද, හිතත් එක්ක යන වැඩපිළිවෙලකද? ඔව් හිත කියන කෙනෙක් යන වැඩපිළිවෙලද. දැන් පැවිදි වෙන්නේ මොකද්ද? පැවිදි වෙන්නේ හිත කියන කෙනේ යන විදියට නෙවෙයි. මේක හිත තේරුම් අරගෙන මෙන්න මේ හිත නිදහස් කරගන්න, දමනය කරගන්න, අයිය කරගන්න, ඒ ටික කරගන්න. ඉතින් ඒ ටික කරගන්න එනකොට අයිතර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ඇලිලා ඒ මිනිස්සුගේ දුක සැප හොයන්න යනවා. එතකොට පුළුවන් හිත තේරුම් ගන්න හිතට ආපු එකක් ඔස්සේ යනවද? යන ඔන්න යාළුවන් අර මෙහි මැරෙනවා, දුක් වෙනවා, අඬනවා, ඒකත් එක්ක මෙහෙන් දුක් වෙනවා සිවුරක් දාගෙන. යාට පුළුවන් හිත තේරුම් ගන්න. බෑ මේක හිත තේරුම් ගන්න මේ බල්ලෙක් ලෙඩ වුණා පාරේ ගිහිල්ලා හිත උණු වෙනවා කියලා හිම තේරුම් ගන්න බෑ. හිත තේරුම් ගන්න හොඳ ඉවසීමක්, ආත්ම ශක්තියක්, කැපවීමක් තියෙනවා. නේ පඬරල් වගේ අයට හිත තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ පඬරල් වගේ මිනිස්සු හැමතිස්සෙම හිතට එනේන දේ ඔස්සේ යන. එයාට කරන්න ඕන මොකද්ද? කරන්න ඕන නැත්තේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. හිත තේරුම් ගන්න පඬරලක් වෙලා බෑ. පඬරලක් වෙන්නේ කොහොමද? හුලඟ එහෙ ආව මෙහෙ යනවා, මෙහෙ ආව තරෙහෙ යනවා. එහෙම බෑ. නේ දැන් අපි දැන් පැවිදි වෙලා මෙහෙ දැන් අවුරුදු 10ක්
11ක් 12ක් වෙනකොට මෙහෙම ආරම්භ කළා. දැන් මෙතන ඉන්න 50 ගානක් තව මං කියන්නේ බණ අහලා ගිහිලා දැන් බලංගොඩ අර එක එක ආරණවලද එක එක අය කතා කරනවා මහණ වෙන්න කියලා. ඔබ වහන්සේගේ බණ ඇහුවා මහණ වෙන්න උදව්වක් කරන්න කියලා. ඔයාලා වගේම මේගොල්ලොත් කතා කරනවා. ඒ කතා කරනකොට තේරෙන මට තේරෙන එකක් තමයි මේගොල්ලෝ දැන් ගිහි ගේන ඉක්ම වෙලා ඇවිල්ලා අයි ගිහි ගෙදර දේවල්ම හිත හිතින්. තමන්ගේ දරුවෝ ගැන අම්මා තාත්තා ගැන අයියක්ක ගැන අරව මේව හිතනවා. එතකොට එයාට හිත තේරුම් ගන්න මේ අරව හිත හිත ඉන්න නම් පුළුවන්. ඈ එයාගේ අනාගතය ගැන ඈ එතකොට අයිත් එතකොට මේ අර අමාරු දේ කරා පැවිදි වුණා. හැබැයි හිත තේරුම් ගන්න වැඩ පිළිවෙල ඉන්න වෙන්නේ. හිතට එන එන ඒවට ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලකටයි යනවා. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය යනවා. යෝනිසෝ මනසිකාරය නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයිත් මේ ධර්මයේ සිහි කිරීම හිත තේරුම් ගන්න මේ මොකද ඇයි හිතට එහෙම හිතෙන්නේ කියලා විමසන්නේ. හිතට වහල් වෙනවා. දැන් හිතට කාට හරි ඇවිල්ලා හිත අසරණ වෙනනම් මොන මොන රටාවටද හිත අසරණ වුනේ කියලා තේරුම් ගන්නෑ. ඒ අසරණකමට බෙහෙත්තරනේ නේ. ඒ එහෙම වෙන්නේ ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා දැන් මේ ස්ටේජ් එකේදී ඕගොල්ලොට වෙන්නේ ඒක. ඒ කියන්නේ අර සැරියොත් හැමදෙනාගෙන් බඹුණ අහනවා අමාරුම දේ මොකද්ද? පැවිද්ද. දෙපණියට අමාරු දෙයක් ධම්මානු ධම්ම ප්‍රතිපදාව. එයාට අමාරු දෙයක් මොකද්ද? එයාට අමාරු දෙයක් නෑ. එයා මෙන්න මෙතෙන්ට වෙනවා. හිත එයාගේ නිදහස් වෙනවා. හිත එයාගේ දමණය වෙනවා. හිත එයාගේ සම්මුති සම්ප්‍රදාය පින්පව් ඔක්කොගෙම ගැලවෙනවා. හිත හයිය වෙනවා. මොකක් කරේ එයාගේ සංසාරය ඉවර වෙනවා. ඉතින් එයාට අමාරු දෙයක් මේ ලෝකේ නෑ. මේක ගොඩක් වීරයක් තියෙන මිනිහෙක් නම් ඉත පැවිදි වුණා කියලා හැමෝටම කරන්න බෑ. දැන් ඒක ඔයාලට මේ අතර ඉන්නකොටම මෙහි හිටපු අය ගියපු අය ඕගොල්ලොන්ගේ හිතින්ම මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි යම් මනුස්සෙක් මේකෙම අමාරුවෙන් අමාරුවෙන් උත්සාහයෙන් වීරියෙන් හිතට වාල් නොවි ධර්මයම සිහිපත් කරගෙන නැගී සිටියොත් මොකක් වෙනවද? එයාට අනිවාර්යයෙන්ම එයා ගැලවෙනවා. එයා ගැලවෙනවා කියන්නේ එයාට එයාගේ හිත හිත කරන හොරකම් ටික තේරෙනවා. දැන් අපි මේ ෆෝන් එකක් ගත්තාම අපිට හරිම ලේසි මේකේ උඩ පහල යන්න. Facebook ගියා, Instagram ගියා, උඩ ගියා, පහල ගියා. අපි ඒවට දුක් වෙනවා, ඒවට හිනහ වෙනවා, ඒවට අඬනවා, ඒවට කමෙන්ට් කරනවා, ඒවට ෂෙයා කරනවා. ඕනේ කරා. ඉතින් අපි කවුරුවත් දන්නවද මේකේ තියෙන මැජික් එක මොකද්ද කියලා? දන්නේ නැහැ. කොහොමද අපි මේක පේන්නේ? අපි නඩන්න දුක් වෙන හිනා වෙන ලේසි. අපි මේක ඇතුළ හොයන්නේ. දැන් අපි මේක ගන්න විශේෂඥයෙක් ඉඳනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ දන්නවා මේක කොහොමද මේ උඩ හදලා තියෙන්නේ, මැද හදලා තියෙන්නේ, මේවා ටවර් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද, මේවා ලෝකේ යන්නේ කොහොමද, ඔය IT කියලා දැන් ඉගෙන ගන්න ඒවනේ ළමයි. එතකොට ඒ මැජික් එක හදලා තියෙන්නේ කොහොමද කියලා දන්න. ඒ දන්නේ ඉතාමත් ටික දෙනයි. අනිත් අය මොකක් කරනවද? ඒ හදපු එක පාවිච්චි කර කර හිනා වෙන්නේ, අඬන්නේ, දුක් වෙන්නේ, ෂෙයා කරන්නේ, විලාප දෙන්නේ, කුණුහරුප ලියන්නේ, එහෙම දන්න මිනිස්සුනේ වැඩි. ඒ වගේ තමයි පැවිදි වුණා කියලා තමන්ගේ හිත වැඩ කරන වැඩ පිළිවෙල අඳුර ගන්න අය අඩුයි. හැබැයි හිතට එන එන ඒවට එක එක දේවල් චෛත්‍ය හදා හදා යන්න, බෝගස්සින්ද ඉඳ යන්න, මිනිසුන්ට අකුල් හෙල හෙල යන්න, එක එක ඒවා හදාගන්න ලේසි. ඒක ලේසි. ඉතින් ඒ නිසා මේ ඕගොල්ලෝ විතරක් නෙවෙයි මහාන වෙලා බුද්ධ කාලේ ඉඳලා අද දක්වාම බොහෝ අය ඒ හිත තේරුම් ගන්න තියෙන අසරණකම නිසා එක්කෝ යාට කවුරුවත් කියා දෙන්නේ නැහැ, කියා දුන්නත් එයාට මෙනෙහි දැන් ඔයාලට නම් කියා දීලා ධර්මදේශ නැති බර ගන්න විටින් විට කියලා දෙන ඒවා ඔයාලට කරගන්න බෑ. ඔයාලා එක එක හිත ඔස්සේ ටික දවසක් ගියාම විකාරම නටන. එතකොට එක එක කෙනාට අංජි යදි මේක ඒ කරේ. හැබැයි ඒ වගේම සමහර අය ඉන්නවා කවුරුත් කියා දෙන්නෙත් නැහැ, එයා හොයන්නෙත් නැහැ, එයා හොය යනවා. ඒක අමාරු දෙයක් හම්බුණා පැවිද්ද සංසාර පුරුද්දට. නමුත් එයාට යාගේ හිතින් ගැලවෙන්න බැරි වුණා. දැන් අපි ගත්තම ඕක තමයි මේ ඇත්තම කතාව. අයි හංගල ගහන්න දෙයක්වත් වහල ගහන්න දෙයක්වත් නැහැ. දැන් අද ඉන්නේ මේ වැහුවට තා ටික කාලෙකින් මෙතනින් කීප දෙනෙක් ඉන්න පුළුවන්. අනිත් අය අයිත් ඔය හිතටම වහල් වෙලා යන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන් කාලේ සිවුරු ඇරලා ගිහි වුණෙත් හිත තේරුම් ගන්න බැරුව. එතන ඉඳලා මේ දක්වා අද දක්වාම හැමෝටම මේක තමයි වෙන්නේ. වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ගත්තොතින් අපි හැමදාම හැම මොහොතම කරන දෙයක් තියෙනවා. අපි ඇස්වලින් මොකද්ද කරන්නේ? ඇහෙන් මොකද්ද කරන්නේ? රූප දකිනවා. රූප වැටෙනවනේ ඇහැට. ඇහ තියෙන්නේම දකින්න. ඇස තියෙන්නේ මොකටද? දකින්න. රූප දකින්න. කණෙන් මොකද්ද කරන්නේ? ඈ කන මොකද්ද කරන්නේ? ශබ්ද අරමුණු කරන. මොනව අරමුණු කරනවද? අපි ගත්තොත් එතකොට ඇහෙන් අපි කියලා කියා දීලා තියෙනවා. ඇහෙන් රූප දකින්න සිතට කියන මොකද්ද? චක්කු විඥානයකට හිතක් තියෙනවා. ඒක ඒකට අරමුණක් වෙනවා. මොකක් වෙනවද? අරමුණක් වෙනවා. ඒකට කියනවා රූප දකින්න කෙනා චක්කු විඥානය. සද්ධාන කෙනා
සෝත විඤ්ඤාණය. අපි ගඳ සුවඳ දැනගන්නවා නම් ගාන විඤ්ඤාණය. රස දැනගන්නවා නම් ජීවා විඤ්ඤාණය. මේ පහස උණුතුම සීතල එක එක දේවල් දැනගන්නවා නම් කාය විඤ්ඤාණය. සිතනවා නම් කල්පනා කරනවා නම් මොකද්ද කියන්නේ? මනෝ විඤ්ඤාණය. ඒ ඔතන ආරම්භන පච්චේන පච්චේ කියන්නේ හැම හිතක්ම ගන්න මොකද්ද? අරමුණ. මොකද අපේ ජීවිතේ හැම මොහොතකම ඔච්චරයි අපි කරන්නේ. විවිධ විවිධ ගොඩක් දේවල් කරනවා කවට එක්ක එහෙම රූප බලනවා. ඒ කියන්නේ රූප බලනවා කියන්නේ මොකද්ද? හිතට අරමුණක් ආවා. එක්ක කණෙන් ශබ්දහනවා. ශබ්දහනවා කියන්නේ මොකද්ද? හිතට අරමුණක් ආවා. ගඳ සුවඳ දැනගන්න. ඒ මොකද්ද? අරමුණක් ආවා. ඔබ නැත්තම් අපි කල්පනා කර කර ඉන්නේ. ඒත් මොකද්ද වෙන්නේ? අරමුණ. ඉතින් ඔතනින් එහාට ගිහි වුණත් පැවිදි වුණත් මේ ලෝකේ උපදින කිසිම සත්වෙන්ට ඔතනින් එහාට දෙයක් කරන්න බෑ. මොකද කිව්වේ? දැන් ඕක කඩල බෙදල පෙන්වලා තින අපිට ඕක තැන් දැන් අපිට කියා දෙන්න ලේසි. ඔයාලට අහගන්නත් ලේසි. ඕක තනියෙන් තේරුම් ගන්නවා කියන එක ලේසි දෙයක්. මේක සුපිරි ඔළුවක් තියෙන සුපිරි ප්‍රඥාවක් තියෙන කෙනෙක් මිනිස්සෙක් කරගෙන එනවා නම් ලේසියෙන් හොයන්න බෑ හිතට එන්නේ අරමුණක්ද මොකද්ද කියලා. ඒවා දැන් අපිට මේ බෙදලා තියලා තියෙනවා. මම කියන ෆෝන් එකේ ගැන ඉංජිනේරින් දන්න කට්ටිය ඒක බෙදලා දා මෙහෙම තමයි ඇප් එකක් හදන්නේ. මේක තමයි යට කෑල්ල. මේක තමයි ඊට යට කෑල්ල. මේක තමයි ටවර් එක. තමයි ප්‍රදීප් ගන්න ඕක තමයි නෙට්වර්කින්. කේකේව උගන්වන්නේ. ඉතින් ඒකේ තියෙන ඒවා බුදු බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නනවා. ඔයාගේ ජීවිතය කියලා කියන්නේ හරිම සරලයි. හිතට ගන්න අරමුණක් විතරයි. මොකද්ද? හිතට ගන්න අරමුණකින් එහාට ඒ කියන්නේ මේ මුළු ජීවිතේම අම්මගේ බඩට ආපු දවස් ඉඳලා බඩෙන් ඉපදිච්ච දවස් ඉඳලා පැවිදි වෙච්ච දවස් ඉඳලා මේ මොහොත දක්වාම අපි කරලා දෙන එකම එක දේ. මොකද්ද? හිතට අරමුණු ගත්තා. ඒ ගන්න අරමුණ බෙදා ගන්න පුළුවන්. මොකද්ද? එහෙන් දැක්කොත් අපි කියනවා මොකද්ද? රූපය. මොකද්ද? කණෙන් ඇහුවොත් ශබ්දය. නහයෙන් ගත්තොත් ගඳ සුවඳයි. දිවෙන් ගත්තොත් රස. කයෙන් ගත්තොත් පහස. මනසින් ගත්තොත් අරමුණු. ඒක අරමුණක් කියනවා. ඒකට කියනවා මනෝ සංජේතන. මානසික අරමුණු. මනෝද්වාරික චිත්ත වීති කියලා කියනවා. ඒ සිතුවිලි අරමුණු. මේකම තමයි මනසින් ගත්තොත්. අපි දැන් මනසින් අරමුණු කරන්නේ ඒවා ගත්තොත් ඇහෙන් දැකපු රූප ගැන හිත හිත ඉන්නවා. කණෙන් අහපු ශබ්ද ගැන හිත හිත ඉන්නවා. නහයෙන් ගැනපු ගඳ සුවඳ ගැන හිත හිත ඉන්නවා. දිවෙන් ආපු රස ගැන හිත හිත ඉන්නවා. කයෙන් ආපු පහස ගැන හිත හිත ඉන්නවා. ඔයිට එහා දෙයක් අපි කල්පනා කරන්නේ නැහැ. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට කියනවා. ඔයාලා මෙච්චරයි කල්පනා කරන්නේ. එක්ක ඇහෙන් දැකපු රූපයක් ගැන. දැන් අපි මේ පොඩි අපි ඉපදිච්ච දවස් ඉඳලා අපිට තේරෙන දවස් ඉඳලා අද දක්වා අපි ඕකෙන් එහාට දෙයක් ඔයි ටිකෙන් එහාට දෙයක් කල්පනා කරලා තියෙනවද? අපි මොකක් හරි දැක්කා. අපි ඒකට නමක් දාගත්තා. අපි ඔස්සේ කල්පනා කර කර හිටියා. අපි උදාහරණයක් ගමු. අපි අම්මා ගැන කල්පනා කරනවා. දැන් අම්මගේ මොනවා ගැනද කල්පනා කරන්නේ? අම්මගේ රූපය ගැන. අම්මගේ කතා කරපු දේවල් ගැන. එතනින් ගියාට පස්සේ දැන් අර ඊද අම්මගේ පෙරහැර අම්මගේ තාත්තගේ සුගඳවත් දැකලා තියෙන ඉඹින්න කිව්වේ ඒක ගඳ සුගඳ ගැන. ඒක නම් ඉතින් වැඩි කල්පනා වෙන්නේ නැහැ. අම්මගේ රහදන් නැහැ නේ කොහොම? අම්මගේ හොඳ කියපු හරින අර කියන්නේ ශබ්දයට වැටෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා ගැන එක එකව හිතන ඒවා ගැන. ඔය තියෙන කවි බණ වලට තියෙන අම්මා මෙහෙමයි කියනකොට අඬනෝ වඳිනෝ. ඊට පස්සේ බලිනෝ අර පොලිසිය වලට ගෙනාම මට බලා ගන්න බෑ මට කමන්නේ නැහැ කියන ලෝකෙ මම පවතන එක එක විදියට. එතකොට ආයිත් ওই පහ ගැන හිත. දැන් ආයිත් ඔයාලා කල්පනා කරලා බලන්න. දැන් ඔයාලට ජීවිතේ ඕක බෙදා මේ කඩල බෙදලා පෙන්වලා තියෙනවා. මොකද මිනිස්සු හිතන ගොඩක් දේවල් කරනවා කියලා. මිනිස්සු ගොඩක් දේවල් කරන්නේ. ඈ මොකද කරන්නේ? රූපයක් ගැන කල්පනා කර කර ඉන්නේ. එක්කෝ රූපයක් බලනෝ, එක්කෝ බලපු රූපයක් ගැන කල්පනා කර කර ඉන්නෝ, එක්කෝ බලන්න තියෙන රූපයක් ගැන අර අතීත මතකයක කල්පනා කර කර ඉන්නේ. ඒක හරිම සරලයි. ජීවිතය කියලා කියන්නේ ඔච්චරයි. මේ ටිකට කියන්න පුළුවන් our life. ඔච්චරයි. හරි. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. ඉපදීම දවසේ ඉඳලා මැරෙනකම් ඔච්චරයි. ඔය ටික එකක් කාඩවත් කරන්න බෑ. ඇහෙන් මොකද්ද කරන්නේ? ඇහෙන් දකිනවා. මොකද්ද? දකිනවා. කනේ අහන. එහෙමනේ අපි නිකන් දිහාරි කරන්නේ. නාසය, දිව ශරීරය, ඒව මොනවද? දැන් ඒව දැන ගන්න. සිතින්? සිතින් මොකද්ද කරන්නේ? සිතින් පෙන් කරන්න. ඒව තමයි ඉතින් කරන්නේ ගොඩක් අය. සිතින් වෛර කරන්න. ඔව තමයි. සිතින් අපි ඒකට කියන ඔක්කොට මොකද්ද? සිතනවා. මොකද්ද? සිතන.
ඇහෙන් දකින දෙයක් ගත්තහම ඒ ඇහෙන් මොකක්හරි දකිනවට ඇහෙන් දකින එක බැලුවත් තියෙන්නේ මොකන්ද පංචස්කන්ධයන් මොනවද තියෙන්නේ පංචස්කන්ධ මොකද අපි උගනගන්නකොට උගනගන්නවා අපි මං ඒක වැඩි ඉස්සර අභිධර්ම ඔයගොල්ලෝ අහලාපු නිසා මං වැඩි උගන්නන්නේ හිත අරමුණක් ගන්නකොට හිත අරමුණක් ගන්නකොට හිතත් එක්ක උපදිනවා මොකද්ද වේදනාව මොකද්ද වේදනාව ඊළඟට සංඥාව ඊළඟට චේතනාව ඊළඟට මේ පස්ස අරමුණත් එක්ක උපදින මොකද්ද පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මනසිකාරය කියන. එතකොට ඒ එක හිතක් ගන්න එක මොහොතයි එක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණයක හිතට අරමුණක් ගන්නවා කියන්නේ එතන තියෙන වේදනාව තියෙන. මොකක් තියෙනවද? වේදනාව තියෙන. රයි පංචස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අයින් මොකද්ද? රූපස්කන්ධ. මොකද්ද? දැන් අරමුණු කරන්නේ රූපයක්නේ. දැන් මම මේක ඇහෙන් දකිනවා අරමුණු කරන්නේ රූපයක්. එතන තියෙන රූපස්කන්ධය. මොකද්ද තියෙන්නේ? රූපස්කන්ධ. ඊළඟට තියෙනවා හැම හිතක් එක්කම උපදිනව මොකද්ද? වේදනාව. මොකද්ද? වේදනාව ඊළඟට උපදිනව මොකද්ද සංඥාව හඳුනා ගන්න ස්වභාවය මූල ස්වභාවය මේ උගන්නු මේවා ඉතින් ඕන තරම් කියලා දින දෙන්න ඊළඟට උපදිනව මොකද්ද සංස්කාර සංස්කාර කියන්නේ මොකද්ද රූපය රූපයක් වීම පිණිසම හදනවා රූපයෙන් රූපයෙන් සද්දයක් හදන්නේ රූපයෙන් හදන්නේ මොකද්ද රූපයක් වේදනාව වේදනාවක්ම හදවනවා හඳුනාගත්ත දේ හඳුනාගත්ත දෙයක්ම හදනවා හිතට හිතක්ම හදවනවා ඒ හදන ප්‍රොඩක්ට් එකට ඒ ක්‍රියාවලියට කියනවා මොකද්ද සංස්කාර රූපය රූපය වීම පිණිස සකස් කරනවා. අභිසංකතං අභිසංකරෝති කියලා ওই කඥණීය සූත්‍රයේ විස්තර කරන රූප වේදනා සංඥා සංකාර ඊළඟට තියෙනව මොකක්ද දැන ගැනීම මොකද විඥාන. හරි දැන් බලන්න. එහෙන් රූපයක් දැක්කම හතරලා තියෙන පංචස්කන්ධය. කනෙන් ශබ්දයක් ඇහුවම හතරලා තියෙන පංචස්කන්ධය. නහයෙන් ගඳ සුවඳ දැනගත්තාම, කයෙන් පහස දැනගත්තාම, දිවෙන් රස දැනගත්තාම හතරලා තියෙන මොකද්ද පංචස්කන්ධය. සිතින් සිතන කොට හතරලා තියෙන මොකද්ද පංචස්කන්ධය. අයිත් දැන් මේව හැදුව කියන්නේ හිතට අරමුණක් ගත්ත කියන්නේ. මොකද්ද අයිත් ඇලලා තියෙන අරමුණක් ගත්තා. මොකක් ගත්තද? අරමුණක් ගන්නකොටම තමයි මොකක් වෙන්නේද? රූපයක් හදනවා, වේදනාවක් හදනවා, සංඥාවක් හදනවා, සංස්කරණයක් වෙනවා, විඥානයක් වෙන ශක්තියින් හැදෙනවා. හරිද? දැන් අරමුණක් ගත්තේ නැතනොත් ඔය එකක්වත් හැදෙන්නේ නැහැ. අරමුණක් ගත්තොත් ඒක අනිවාර්යම තියෙනවද මේක තමයි මූල අවස්ථාව. ඒ පංචස්කන්ධයක මූල අවස්ථාව. මූල අවස්ථාව කියන්නේ අර අපි චිත්ත වීති උගන්නනකොට උගන්නන පංචද්වාරික වීති කියලා. මොන වීතිද? මතකද? පංචද්වාරික. කොහොමද පටන් ගන්නෙ? පංචද්වාරික වීතිය පටන් ගන්නෙ කොහොමද? දැන් ඔයගොල්ලෝ අභිධර්මය අහලා දාවේ. කොහොමද පංචද්වාරික වීතිය පටන් ගන්නෙ? ඈ ඒ කියන්නේ මං කිව්වේ ඔයාලා දැන් ආවා මහන වුණා එක එකගේ අම්මන් කෙහෙම මම විසඳන්නේ නැත්නම් ඒ වහා හයිඩියා හැබැයි දැන් එකක්වත් මතක නැහැ ඈ දැන් ඔයාලා හිතනවාද මම මේ උගන්නන බලලාවා කියලා නෑ මම දැන් හවස වෙනකම් හෙලත් එක්ක හිටියේ ගිල නාගත් ආව මුදි දක්කත් එක කතා කර දැන් මේ අනිත් පැත්තට අයින් නාගෙන ආවා ඈ දැන් ඔයගොල්ලෝ මොකද්ද සෝම පංචද්වාරික වීතියක් කියන්නේ දැන් උඹගේ කාමරේ ඕසෝගේ අරකක මේකේ ඔක්කොම පොට් ටික තියාගෙන ඔලුඩ තියාගෙන වැඳ වැඳ ඉන්නවා. දැන් අහන්න කියන්න බෑනේ. මම පංචද්වාරික වීතිය පටන් ගන්නෙ කොහොමද? ඈ? කොහොමද පටන් ගන්නෙ? බවාංග බවාංග චලන බවාංග පරිච්ඡේද කියලා මතකද? ඒකයි. මනෝ ඒක එනකොට අර පංචත් එතන චක්කු විඥානේනෝ තද ආරම්මන එහෙම එහෙම වෙලා ජවන් සිත් ටික එනවා අයිත් කරන භාංගයට එහෙම ඔමි ගන්නවනේ අයි කියලා බලා ගන්න උගන්නපු ටික අභිධර්ම 50ම තිය උගන්නලා ඇති ඉතින් මනෝද්වාරික වීතියක් කියන්නේ භවාංග භවාංග චලන භවාංග පරිච්ඡේද මනෝද්වාර වර්ජනය එහෙම එන්නේ එහෙනම් මොකද්ද ඕක දැන් ওই උගන්නපු එක සාමාන්‍ය ක්‍රියාවලියදී වෙන්නේ මොකද්ද දැන් ඔන්න ඔයාලා මේක දකින්න දකින්න කොට ඇති වෙන වීතිය ඇහැ හරහානේ ඇති වෙන්නේ. ඒකට කියනවා ඇහැ මුල් වෙච්ච නිසා පංචද්වාරයෙන් එකක්. ඇස කරණාසය දිව ශරීරය තමයි පංච කියන්නේ. ආ ඇහෙන් දැක්කා. අන්න ඇහෙන් දැක්කා පංචද්වාරික වීතියක් හටගත්තා. ඊට පස්සේ අපි මේ ගැන කල්පනා කරනවා. අපි මේ ගැන කල්පනා කරනවා. මොකක් කරනවද? කල්පනා කරනවා. කල්පනා කරනකොට ඇති වෙන්නේ මොකද්ද? ඇහැ මුල් කරගෙන නෙවෙයි. ඇහෙන් දැකපු දේ ගැන ඉස්සරහට කියන්නේ හිතනවා. හිතනකොට කියනවා ඒකට මනෝද්වාරික වීතිය. මනෝ වර ගන්න වෙයි. මොකක් කියලා කියනවද
මනෝපාරග්‍රහණ මනෝද්වාරික වීති කියලා කෙනෙක් වගේ චිත්ත වීති යනවා. ඒ යනකොට එහෙම කල්පනා කරගෙන යනකොට ඒක දිගට වෙනවා, ටික වෙලාවක් ගිහිල්ලා එපා වෙලා වෙන එකකට යනවාද? මේ සාමාන්‍ය අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? දැන් අපි මොකක් හරි දෙයක් දකිනෝ, අපි ඒ ගැන කල්පනා කර කර ඉන්නෝ, ඊට පස්සේ අපි ඒ ගැනම දවස් 30 කල්පනා කරනවද? ඔය ගිහිල්ලා වෙන එකකට ගිහින්නද? ඈ මොකද්ද වෙන්නේ සාමාන්‍ය? ඔය ඒකත් හරියට දන්නේ නැහැ. ඒ හරියට ෂුවර් නෑනේ. ඒ කියන්නේ හිත ගැන තේරුම් ගන්නකොට තේරුම් ගත්ත විදිය පේනවනේ. නිකන් ඔයාලා අහන මගෙන් බනට තේරුම් ගන්න කියලා. හැබැයි හරියට හිත ගැන ඇහුවොත් හරියට ෂුවර් නෑ මොකද්ද වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය දින ක්‍රියාවලියේදී මොකද්ද වෙන්නේ? අපි ඔක ඔන කවුරු හරි එනවා පන්සලට. හොඳට ඇහගහගෙන ඉන්න ඔක්කොම කට්ටිය. ආ අයියස ඌට කියන්න මොනව හරි කරන්න ඔක්කොම අහගෙන ඉන්න ටික දවසින් එන්නෙත් නැහැ. හරිද? එනවන්න බැලුවා. බැලුවා ඒ ගැන කල්පනා. කවුද මේ ඉන්නේ? කඩා ගන්න පුළුවන්ද? බැරිද? දෙන කෙනෙක්ද නැති කෙනෙක්ද? දෝ තමයි ඉතින් පැවිද්දෙක් කල්පනා කර කර ඉන්නේ. දානයක් දෙන්න දාවේ මොකද්ද? ඔය එන. එතකොට අපි යාගෙනම කල්පනා කර කර ඉන්නවද? අන්න ඊට පස්සේ එනවා. අන්න වසන්තට වෙඩි යදින කෙලේ පාර ඔන්න ෆෝන් තියෙනුනේ දැන් හැම එකක් ආවෝ. දැන් ඔන්න ඒ පාර ඒකට කල්පනා. ඔන්න දැන් ආවා අයිති රූපය. ඒ පාර ඒ ගැන කල්පනා. ආ වසන්ත ගාව තව පැවිදි වෙච්ච එකකුත් ඉඳලා අන්න පරිගු ගැන කල්පනා. දැන් අරක ඉවරයි. දැන් ඕකෙන් ඉතින් වෙන්නේ ඇත්තටම ලං ආ මිනිස්සුගේ මේ ගිය සතිය චිත්ත වීදිනික ඕක තමයි. දැන් ඒක හරයි. ආ ඒක එයා බඳලා තියෙන හොරනා සුජීව අන්න පරි සුජීව ගැන කල්පනා. නේ ඊට පස්සේ ඒ අතරෙදි මොකද වෙන්නේ? අද බුද්ධ වන්දනාවට යන්න බෑ මේව බල බල ඉඳලා රැට අමාරුයි. ඊට පස්සේ කොහොමද මොකද්ද බොරුවක් ගහන්නේ කියලා කල්පනා කරනවා. දැන් අපි එකක් හිතේ ස්වභාවයක් තියෙනවා. හිතට මොකක් හරි එනවා. ඇහැ හරහා එනවා. ඒ ගැන කල්පනා කරනවා. කන හරහා එනවා. ඒ කල්පනා කරාට යන්නේ නැහැ ගොඩක් දුර. අපි මේ කල්පනා කරනකොට පණ දාගෙන ආස වෙලා හිතලා මෝ මේක පුදුමයි, තව කෙනෙක්ට මදිනම් කෝල් කරලා එයාටත් ඒකට සහභාගී කරවගෙන ඉතින් තා ටික වෙලාවකින් බලන්න ඒක නෑනේ අපි හිතන්නේ. එහෙම හිතන්නේ. හරි. ඒ හිතේ ස්වභාවය. දැන් මේ මූල ස්වභාවය. මේක ඉතින් බුදු කෙනෙක්ට රහතන් වහන්සේ කෙනා කාට උනත් ඇහෙන් දැක ගමන් මේ චිත්ත වීති හට ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක ඇවිල්ලා පංච ඇහෙන් රූපයක් දැකපු එකක් කියනවා. ඇහෙන් රූපයක් දැකපු එක. අහට ආපු රූපයක්. ගහක් කියලා කියනවා. හරිද? ගහ. හරි මොකක් හරි රූපයක්. ඊට පස්සේ අයිත් මොකද වෙන්නේ? දැන් අයිත් මේව ගැන කල්පනා කරන, හැට ආපු ගහ ගැන කල්පනා කරන. කල්පනා කරනකොට ඇති වෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ. ඒ කියන්නේ අයි මේ ගැන කල්පනා කරනකොටත් ඇති වෙන්නේ ඒක. අයිත් ඇති වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයක්. ගහගෙන දකින්නකොට ඇති වෙන්නේ පංචස්කන්ධය. ගහගෙන කල්පනා කරනකොටත් පංචස්කන්ධමයි ඇති වෙන්නේ. හරිද? මේ දෙක අතර පොඩි අවුලක් තියෙනවා. මේ අතුරේ තමයි තියෙන්නේ මොකද්ද? මේ කල්පනා කරනකොට මේකට ඔයාලගේ ඇතුලේ තියෙන සසර පුරුදු. සසර පුරුදු එකතු කරලා තමයි කල්පනා කරන්නේ. මොනවද? තණ්හා, ඊළඟට මාන, ඊළඟට දිට්ටි, ඊළඟට අවිද්‍යා. ඕ එකතු වෙනවා. දැන් පළවෙනි එකේ එහෙම ගන්නෙ. පළවෙනි පංචද්වාරික තදාරම්මන වීතියක් යනකොට ඕම් ওই නම් මතක නැත්තම් ගිහිල්ලා බලන්න පොඩ්ඩක් උගන්න පුළුවන්. වීතියක් යනකොට එහෙම නැහැ. ඒකෙදි මේක දැක්කා. හැබැයි එතනින් එහාට අපි යනකොට අපි සසර පුරුදු ටික එකතු කරනවා. අපේ ඇතුළේ හිත ඇතුළේ තියෙන තණ්හාවෙන් අපි දැන් වසන්තර වෙඩි තිය ගැනපු එක ගැන හිතන්නේ කොහොමද? ඒ පට්ට ෂූටර්ස්ලා දෙන්න. මහදවල් වෙඩි තියු. ආ අර කවුද සැලුන් එක දාපු එක හැංගුණා. අර දැන් එතකොට හිතන්නේ මේ දැන් අපිට මෙහෙ මෙහෙ ටින්ගාලා පේනවා. පේනකොට එච්චරයි. එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. එතනින් එහාට අපි හිතන කල්පනා කරන මොනවද ආලා කල්පනා කරන්නේ? අපේ පුරුදු, අපේ මතක ඒ දාලා කල්පනා කරනවා. මේ පුරුදු මතක ඇතුලේ මොනවයි තියෙන්නේ? අවිද්‍යාව. එතනින් අපි මත් වෙන්නේ. කන්නාව. ඊළඟට ගියාම මාන්නේ. ඔයන්නේ ඉතින් තමන්ට සාපේක්ෂව කල්පනා ගොඩ නගන. අන්න මේක තමයි කියන්නේ මේක පංචස්කන්ධයක් නෙවෙයි මෙහෙම කල්පනා කරගෙන කොට යන්නේ. උපාදානස්කන්ධයක්. මොකද්ද කියන්නේ? උපාදාන. මේක දිට්ටි තියෙනවා. මාන තියෙනවා. අනුසය තියෙනවා. සසර තියෙනවා. මත් වීම තියෙනවා. සංසාරේ මේ හිත ගැන තියෙන නොදන්නාකම තියෙනවා. අවිද්‍යාව හිත ගැන තියෙන අනෝබෝධය ඒ ඔක්කොම එක එකතු වෙලා ගන්න මේක තමයි සංසාරය කියලා කියන්නේ. මේකට කියන මොකද්ද?
සංසාරේ වල දවස් 30 සිවුරක් දාගෙන හිටියා. හිත ගැන නොතේරෙන නිසා, හිත ගැන සිහිය නැති නිසා, අර තියෙන අරමුණු පස්සෙම හිත දුවන නිසා සංසාරයකට. දැන් අයින් දැන් මේ ටික ගත්තා. මේ ටික ගත්තොත් මොකද්ද වෙන්නේ? මේක පංචස්කන්ධය. මේකට මේකට මේ මේ පහට තවද ගොඩක් දේවල් කියන්න පුළුවන්. මොකද්ද? පංචස්කන්ධයට තවත් දෙයක් කියන්න ඕන. මොකද්ද කියන්නේ? තවයි ඔයා කියන්න බලන්න. අර පොත් තියාගෙන අතන තියාගෙන කය ගහගෙන බල්ලොත් එක්ක ඉන්න බල පංචස්කන්ධයට තව දෙයක් කියන්න සමාන පදයක්. කවුද නම් මොකද? විමලා. කියන්න බල. ඈ? ඒව බලන්නේ. ඒව මොකුත් නැහැ. කියන්න බලද ඔය කය ඇහුවත් කය ගහන්නේ කොහොමද වැඩේ? මොකද පංචස්කන්ධයට තව එකක් කියන්න. මොකද්ද? ඈ? මොකද්ද? මම කියලා ගන්නත් පුළුවන්. ඔව් මේක තමයි මම. මම කියන්නේ මේකටම තමයි. තව මොකද්ද? තව තියෙන්නේ. ඈ? දුක කියලා කියන්නේ මොකද්ද? දැන් ඔහෙල දුකයි කියලා කියන්නේ මොකද්ද? මේකම තමයි. සසර මේකම තමයි. ඊළඟට තව මොනවද? ওই තියෙන ඔක්කොම ටික ඕක තමයි. කුසල අකුසල මොකද්ද කියන්නේ? කුසල අකුසල පින් පව් ඒ ඔක්කොම ඕවා තමයි. ඔච්චර. ඈ සංසාරය කියන්නේ ඔබ දැන් මම දැන් පට්ටානි කියන කලේ මේ පංචස්කන්ධය මේ ගැන තමයි මේ විස්තර කරන්නේ. මේවා කොහොමද ඇදි ඇදි යන විදිය තමයි ඔය විස්තර කරලා දෙන්නේ. අරමුණ ප්‍රත්‍ය වෙනවා, අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා, සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රති ඒව කියා දෙන්න කලින් මේක තේරුම් අරන් ඉන්න එපා. හරි දැන් අයි ගත්තොත් ඇස කන නාසය දිව ශරීරය ඊළඟට හිත. ඒකෙන් හැදුවා මොකද්ද? පංච ස්කන්ධය. ස්කන්ධයක් හැදුවා. ස්කන්ධයක් කියන්නේ මොකද්ද? මේ ඔක්කොම මේ අවකාශය කාලය අතර තමයි සිද්ධ වෙන්නේ. මේ මායාව ඇතුලේ තමයි මේ ස්කන්ධ පංචකය ගොඩ නැගෙන්නේ. මේ පහ ගොඩ නැගෙන්නේ. මේක මේ පහට තමයි කිව්වේ මොකද්ද? මේක මූල ස්වභාවය. ඒක නිසා මේ ප්‍රාථමික ස්වභාවය කියලා කියන ওই ගන්න අරමුණක් තමයි. අරමුණක් එක තමයි මේක වෙන්නේ. අරමුණක් නැතුව වෙන්නේ. හරිද? මේකට ගෝ දැන් සංසාරය කියන්නේ මොකද? සංසාරය. දැන් අපි මේ ගියාත්මයක් තිබුණා. ගියාත්ම හිටියනා. ඒ ගත්තත් ඔච්චරයි. රූපයක් තිබුණා. සද්දයක් මේ වේදනාවක් තිබුණා, සංඥාවක් තිබුණා. හඳුනා ගැනීමක් කරා. ඊළඟට මොකද්ද? චේතනාව පහළ වුණා. ඊළඟට දැනගත්ත එච්චර උතන ඉහළ දෙයක් කළා නැහැ. ඒ කියන්නේ මේ 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 මිනිස්සු මේක තේරුම් මේක බෙදාගත්තේ නැති නිසා. මේක බෙදලා තේරුම් ගත්තේ නැති නිසා මේක පුළුල් ආස්වාදයක් තියෙනවා. මොකක්ද තියෙනවද? මේ ස්කන්ධ පංචකයේ තියෙන ආස්වාදයක්. මොකක්ද තියෙනවද? ආස්වාදයක්. අර ඒක පස්සේ දුවනවා. හැබැයි මේක තේරුම් ගත්තාම තේරෙනවා මේ ආස්වාදේ පස්සේ දිවුවට මේ මේ ලෝකෙම. දැන් මේ හැමෝම මේ බුද්ධ ශාසනය මේ ආරක්ෂා කරන්න දඟලනෝනේ. කවුරුවත් දඟලන්න ඕනේ. මං නම් කවදාවත් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දඟලන්නේ. ඇයි? මේක ආරක්ෂා කරන්න දඟලන්න ඕනේ. මේ ආස්වාදයේ පස්සේ දුවන හැම එකාටම හෙම්බත් වුණාම නිදහස් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හැමෝම ඇවිල්ලා තියෙන ආස්වාදයේ පස්සේ දුවල හෙම්බත් වෙච්ච නිසා නිදහස් වෙන්න ඕනේ. ඒක මේ සිංහල මිනිසුන්ට විතරක් නෙවෙයි. දෙමළ මිනිසුන්ට විතරක් නෙවෙයි. බර්ග මැලයට විතරක් නෙවෙයි. මේ ලෝකේ ඕනම ආස්වාදයේ පස්සේ යන කෙනෙක් ඕනේ. එතකොට ඒ මනුස්සයා ආස්වාදයේ පස්සේ දුවලා ආදීනයටපත් වුණා. මොකටපත් වුණාමද? ආදීනයටපත් වුණාම එයා තව යන් දැන් උදාහරණයක් මේ මොහොතේ ගත්තොතින් කවුද? වසන්තගේ දරුවෝ. වසන්තගේ නෑදෑයෝ. වසන්තගේ අම්මා. දැන් මොකක් කියලා ආදීනයටපත් වෙලාද ඉන්නේ? සතුටටපත් වෙලාද? නේ? දැන් අර අරයාගෙන ලම්බ ආස්වාදයක් තියුණා නම් එතන ඉහට ලබන්න බෑ. මොකද ආදීන. දැන් ඒ කට්ටිය ඕකට උත්තරයක් හොයනවද නැද්ද? හොයනවද නැද්ද? හොය. දැන් මේ වෙන රටක ඉන්නවා. අර ට්‍රම්ප්ට කනට වෙඩි තියලා තිබුණානේ. තව ඩිංගම් මෙතනින් ගියා නම් ට්‍රම්ප්ට හිතන අනුගාමිකයෝ එකෙන් දුකටපත් වෙලා හොයනවද නැද්ද? හොය. ඒ නිසා මොන පැත්තෙන්ද? සමහර පීඩාවකට ආස කරලා ඒක බිඳ වැටෙනවා, මිනිස්සුක මනස බිඳ වැටෙනවා. සමහර කෙනා ආදරය කරලා ඒක බිඳ වැටෙනවා, මනස බිඳ වැටෙනවා. ඊට පස්සේ ආ එකෙන් ගැලවෙන්න විදියක් හොයනවද නැද්ද? ඒ ගැලවෙන විදිය තමයි සාසනය. එතකොට ඒක ගැලවෙන්න ලෝකේ හොයනකොට බුදුහාමුදුරුවෝ එසේ කිව්වා මෙසේ කිව්වා කියලා දැන් භාෂා දහස් ගානකට පරිවර්තනය කරලා තියෙනවා. සිය ගානකට. යම් ප්‍රඥාවන්ත මිනිස්සෙක් අහු වුණොත් මෙන්න මේ වගේ ඉගැන්වීමක් අන්නේ ආයක ෆලෝ කරලා ඊතර වෙනවා. නිදහස් වෙනවා. මොකක් වෙනවද? ඒක තමයි සාසනය.
ශාසනය කියලා කියන්න මෙතනින් ගැලවෙන එක. කාසිවරද්දාගත්තක ශාසනය නෙවෙයි, කොණ්ඩේ කපල ඉන්නක ශාසනය නෙවෙයි. මේ පංචස්කන්ධයෙන්, මේ සංසාරයෙන්, මේ දුකෙන්, මේ මායාවෙන්, මේ බොරුවෙන්, මේ තණ්හාවෙන් ගැලවෙන එක තමයි ශාසනය කියන්නේ. කවුරු උත්සාහ කරනවද යාගව ශාසනය පිළිටන. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ වට්‍රයි කරේ නැහැ බුද්ධ ශාසනය බේරගන්න. ඉතින් අපිට රයි කරලා වැඩ නැහැ. අපිට තියෙන්නේ මොකද්ද? අපි ගාව ශාසනය පිළිටන්න නම් අපි ගැඹුරට අපේ හිත තේරුම් ගන්න ඕන. ගැඹුරට තේරුම් ගත්තොත් තමයි ගැලවෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ දැන් මේක විශේෂද මම වැඩි උගන්වන්නේ නැහැ නේ, මම දේශනා කරන්න ඉන්නෙත් නැහැ. දැන් මේ දේශනා ටික නැවත හරි බලලා ඕගොල්ලෝ ආපු පැවිදි කාරණේ මම ඇයි පැවිදි වුණේ අනිත් මිනිස්සු වගේම යන්නද? එතකොට කාල බීලා කාමරේට වෙලා බුදිය ගන්නද? එහෙම නැත්නම් ඔහේ දවස දවස ගත කර කර යන්නද? නැත්නම් මගේ මේ තියෙන මේ මහා භයානක සංසාරේ නිතර දැන් ඕගොල්ලන්ට මේ වෙලාවේ ඔයාලට විශාල මානසික පීඩාවක් ආවොත් අන්න ඒකෙන් ගැලවෙන්න තමයි ඔයගල කල්පන්නේ. ඉතින් ඒක ගැලවෙන්නේ මේ වෙලාවට අමාරු 100ක් පතක් නැහැ. දැන් අපි ගිහිල්ලා අර මිනිස්සුන්ට බණ කිව්වොත් දැන් තේරෙන්නේ නැහැ. 100ක් පතක් නැහැ. ඒ වගේම හැබැයි අපිට හොඳ සිය තියෙන වෙලාවේදී මේ උගන්නපු ධර්මයේ ප්‍රයෝගී කරගෙන අපේ ජීවිතේ අපේ මනස ඉස්සෙල්ලම කරන්න ඕන ධර්මයේ මානසිකාරය කරන්න ඕන. මොකක් කරන්න ඕනද? මානසිකාරය කරන්න තමන්ට එන උමනාවක් තියෙනවා. දැන් අද ගොඩක් ඕන තැන් වලට රිසෝසස් තියෙනවා. ඒවා අරගෙන නමුත් ඔයාලගේ හිතවල දුවන්නේ ඔයාලම කල්පනා කරන්න බලන්න මේවද? ඉනිසර ඇහුවා මේව නෑ වෙනේවා තියෙනවා. වෙන මොනවද? ඉතින් දවසට පයක් දෙකක් කරි සතිපට්ඨානෙ තියෙන පංචස්කන්ධය තියෙන පටිච්චසමුප්පාදය තියෙන මම උගන්වපු දේශනා පුදුමාකාර ගොඩක් තියෙන මොම දේශනා කරන්නේ. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම සමහර බුදු දුවරුව අවුරුදු 6ට එක දේශනාවයි කරලා තියෙන. ඒක අල්ලගෙන තමයි අනිත් අය ගොඩ යන්නේ. දැන් මේක මේ අර අපිත් ස්ටයිල් එකට YouTube එකට එක එක තැන්වල කියන ඒවා දාගෙන යනවා. දාගෙන ගියාට මිනිස්සු එහෙම මේ වෙන්නේ නැහැ. ඒ ස්වභාවික ඕගොල්ලෝ. ඒ නිසා නමුත් ඒ ටිකත් හරි අනුග්‍රහය ලැබුණ නැත්නම් දැන් හිතන්නව අවුරුද්දක් විතර යන අවුරුද්දට එක දේශනාවක් කරන්නේ මොකද්ද වෙන්නේ? ඈ එක එක කලිසනුස්සයටත් ගෙනල්ලා දීමේ ආයතනිය යන දෙයක් වෙන්නේ. ඇයි අය හිතේ අර කිසි දෙයක් මානසිකාරය වෙන්න තමන් ගලව ගන්න එහෙම නැහැ. ඔයාලට විතරක් නෙමෙයි ගොඩක් ලෝකෙම එහෙම තමයි. ඉතින් එතකොට දැන් මම මේව ඕනතරම් කල්පනා කරලා තියෙනවා, ඕනතරම් මානසිකාරය කරලා තියෙනවා. ඒතර බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ තරම් ඔළුවේ දුවනවා. දැන් අපි අනිත් මිනිස්සුන්ට ගණදෙනු කරාට අපි ඒ හිතේ සමහර පොටවල් තමයි හොයන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ. ඒතර හිතත් එක්ක ජීවත් වෙන්න. ඉතින් වැඩි කැමති නැහැ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. මොකද මේ වුණාම Tamanට තනියෙන් මේව කරන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දෙන්න දැන් අපි එහෙම මේක දැන් මං කිව්වේ මේ බුදු කෙනෙක් තමයි මේක බෙදලා පෙන්නන්න. මොකද අපිට සාමාන්‍ය මිනිහට ඔක තේරුම් ගන්න බෑ. ඒ පෙන්නලා දෙන දේ තේරුම් ගන්නත් ලේසි නෑ. ඒක හරි ඒකටත් විශාල ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. ඊට පස්සේ ඒක තේරුම් අරගෙන කියා දෙන කෙනා ඉන්නවනේ. ඒ කියා දුන්නට පස්සේ අනිත් අයට තේරුම් ගන්නත් ලේසි නෑ. ඒත් ඒක පස්සේ මානසිකාරය කර කර තේරුම් ගන්නවා. නේ? ලෝකේ අමාරුම දේ තමයි අර ගෙට් දැන් මේ දැන් මෙතන තියෙන අපි ඇහුවොත් මේ ෆෝන් එකේ ඔක්කොම ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා අපි දන්නේ නැහැ කවුරුත්. දෙරේක අමාරු එක හොයාගන්න. ඒ නිසා අපි ඒක හොයලා නැත්තේ. අපි ඊට වඩා ලේසි එක හැදුවට පස්සේ බල 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 ඉන්න එක අඬ ඉන්න එක hina වෙ ඉන්න එක. ඒ වගේ තමයි අපේ ජීවිතේ. ඔහේ රූප බල බල සද්දා හයින් අපි දන්නේ නැහැ රූප බලනවද කියලාවත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපි කල්පනා කරනවද කියලාවත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපි අහනවද අපි දන්නේ නැහැ කිසි දෙයක් දන්නේ නැහැ. අපි බලනවා අඬනවා hina වෙනවා වැළපෙනවා දුක් වෙනවා අයි කඩා වැටෙනවා අයි නැ ඕ මොකක් හරි වෙලා යනවා ඔහොම තමයි දන්නේ. එච්චරයිනේ අපි දන්නේ. ඔයාලා දන්නේ තේරේ සාමාන්‍ය මිනිස්සු දන්නේ තේරේ. එතනින් එහාට කොහොමද මේක ඇතුළ වෙන process එක මොකද්ද? අන්න එතකොට එහෙම හොයාගත්ත කෙනා තමයි බුදු කෙනෙක් කියලා කියන්නේ. ඉතියා ඒක තව තවත් ඒ කාලේ හිටපු ප්‍රඥාවන්ත මිනිස්සුන්ට කියා දීලා පොඩ පොඩ ඇවිල්ලා අද ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් මේ ඉතුරු වෙච්ච ටිකෙන් අපි මොකද කරන්නේ? අපිත් අපේ ජීවිතවලට ගලප ගලප හොයනවා. මොකද අන්න එතකොට තමයි අපේ මේ හිතේ තියෙන ගැටය මේ හිතේ තියෙන දේ හැෙන් දැන් බලන්න ඕන. දැන් කවුරු හරි ඉන්නවනම් මේ පැවිදි ජීවිතේ එපා වෙලා හරි පැවිදි ජීවිතේ එපා වෙලා හරි දැන් අයි ගිහි ජීවිතේ හොඳයි ගියාගෙන හරි මොකක් හරි කරන්න කවුරු හරි හිතනවා නම් එයාගා කොච්චර මොඩේද? ඇයි මොඩේ කිය? දැන් මේක ඇතුලේදිත් අයි කල්පනා කරොත් හැදෙන්නේ දුකක්මයි. දැන් හැදෙන්නේ පංචස්කන්ධය කියන්නේ දුකක්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ කොහොම ගෙඩි පිටින්ම දුක. එතකොට එළියට ගියාම කල්පනා කරත් හදෙන්නේ දුක. හැබැයි එළියට ගියාම කල්පනා කරාම දුක විතරක් නෙවෙයි හදෙන්නේ දුක් විඳ විඳ දුක හදාගන්න. දැන් කන්න ටික හොයාගන්න මහන්සි වෙනවා. ඇඳුම් ටික හොයාගන්න මහන්සි වෙනවා.
ඒ හැමදේටම මහන්සියෙන් තමයි තවදුරටත් දැන් මෙතෙන්දී අපිට පහසුකමක් හදලා දීලා තියෙනවා. ඒ ටික කොහේ හරි පාත්‍රයට දාන ටිකක් හම්බුනහම කොහේ හරි අඳුමක් හම්බුනා සප්ලයි වෙන. ඔයා ඔයාගේ හිතගෙන හදලා තේරුම් ගන්න. එච්චර. ඒතරේ අර ආහාර පාන හොයාගන්න මිනිස්සුන් ලේසි පහසු දුගන්නේ මේ විදිහේ. මේක නෑ. ඒක අපිට කබලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳගෙන තමන්ට ප්‍රඥාව තියෙනවා, තමන්ට ප්‍රඥාව නැත්තත් ඌමනාව සද්ධාව තියෙනවා. මොකද්ද වෙන්නේ? තමන්ගේ ජීවිතේ අඩුපාඩු හදාගෙන තව තවත් හිත කුසල් දහම් වල. මොන දහම් වලද? දැන් කුසලස්ස උපසම්පදා. මොකද කුසලස්ස උපසම්පදා. මොකද්ද මේ මුදිද? කුසලස්ස උපසම්පදා කියන්නේ. මම දැන් යනකොට කියලා දුන්නා. කො මොකද්ද? ඈ කියන්න බල. දැන් දා උපසම්පදාවට ගියා මම යනකොටම 6 දෙනාට කතා කරලා ගියා දීලානේ යව්වේ. මොකද්ද විජිත කුසලස උපසම්පදා ගියා? ඈ මොකද්ද? ඈ දැන් මං කී පාරක් කියා දීලා දෙයිද? ඈ මොකද? ඔව් එකක් එහෙම කියන්න පුළුවන්. එහෙම හරි අහගෙන මතක තියෙන එක ලොකු දෙයක්. බලාපොරොත්තු නැතුව ජීවත් වෙනවා. බලාපොරොත්තු නැතුව ජීවත් වුණාම මොකද්ද වෙන්නේ? දැන් බලාපොරොත්තු නැතුව ජීවත් වුණාම මොකද්ද හිතට වෙන්නේ? ඈ දුක අඩු වෙනවනේ විතරක් නෙවෙයි. මොකද්ද දැන් තමන්ගේ හිතට බලාපොරොත්තු නැතුනම මොකද්ද වෙන්නේ? බලාපොරොත්තු දැම්මත් මොකද්ද වෙන්නේ? දැන් හිතට බලාපොරොත්තු ගොඩක් දාගන්න. මොකද්ද එතකොට හිතට වෙන්නේ? ඈ ඔය අපිට සිදු වෙන එක විතරක් නෙමෙයි. තාම මොකද්ද වෙන්නේ? දැන් අර හිත බලාපොරොත්තු අද උගන්නකො හිත පිරෙනවා. මොකක් වෙනවද? පිරෙනවා. පිරෙනවා කියන එක තේරුම මොකද්ද? සිත කල්පනා කරනවා. මොකක් කරනවද? ඒ බලාපොරොත්තු ඔස්සේ කල්පනා කරනවා. මොකක් කරනවද? කල්පනා කරනවා. පිරෙනවා පදේ අනිත් පැත්ත මොකද්ද? හිස් වෙනවා. මොකක් කරනවද? හිස් වෙනවා. හිස් වෙනවා කියන්නේ මොකද්ද? හිස් වෙනවා කියන්නේ මොකද්ද? කල්පනාව එච්චර කල්පනා බහුල නැහැ. විතර්ක බහුල නැහැ. එතකොට හිත හිස් වෙනවා. ඒකට කියන කුසල් කරනවා කියලා. මොකක් කරනවා කියනවද? කුසල් කරනවා. එතකොට අන්නේ කුසලය හිත හිස් වීම තමයි මොකක් වෙනවද? හිත තේරුම් ගැනීම පිණිස උදව් වෙන්නේ. දැන් හිතින් එක එක වෙන වෙනම කල්පනා කර කර හිටිය කියලා හිත තේරුම් ගන්න පුළුවන්ද? ඈ දැන් අපි හිතින් අර එක එක කෙනාගේ ඕපදූප කල්පනා කර කර ඉන්නවා. අපිට අපේ හිත තේරුම් ගන්න පුළුවන්ද? ඔය කාලය අපේ ජීවිතේ ඉන්න එන ඒ මොහොත මොහොත ෂේ වෙලා යනවාද? මොකද්ද වෙන්නේ? ඒකට කියන මොකද්ද? දැන් සාමාන්‍ය හැම මිනිස්සෙම කරන්නේ මොකද්ද? හිත භාවිතා කරන. හිත හිස් කරනවද? හිත පුරවනවද? ඈ හිත හිස් වෙනවා කියාවොත් ඔන්න බය වෙලා එපා වෙලා ඒකට වෛර කරලා ඒකට මේ වෙලා අයිත් මට එපා වුණා, මට ඉන්න බෑ, මට තනියි අරකේ මේකයි කියලා එක එකව සම්බන්ධතා හදාගෙන අයිත් කල්පනා කරනවා. එන කුසලයට බයයි. මොකක් වෙනවද? හිත හිස්සුනාම තමයි මේ හිත වැඩ කරන්නේ. අන්න හිත හිස්සෙලා ඉන්නකොට මොකක් හරි සිතුවිල්ලක් ආවා, අන්න පේනවා, අන්න යනවා, අන්න ඒක වෙන එකකට මාරු වුණා. අන්න එකපාරටම මේක ගැන ගේ ගැන හිත හිට හිටියා. දැන් එකපාරටම වෙන මොකක්ද? ගහක් ගැන හිතන. ඊට පස්සේ තව එකක් ගැන හිතන. ඊට පස්සේ සංගීතය ගැන හිතන. ඔය එක එක. ආයිත් ඒ බලන්න ඔහම යන්නේ. හිත යන්නේ. හිත හිතට එකම දෙයක් දීද දැන් හිතට කියනවා. ඔය එක දිගටම ගෑනු කෙනෙක් ගැන හිත හිතා ඉන්න කියලා. පුළුවන්ද? වෙන මොකක්ම හිතන්න එපා. පුළුවන්ද හිත හිතේ? ඔය පිරිමි කෙනෙක් ගැනම හිත හිතා ඉන්න. පුළුවන්ද හිත හිතේ? දැන් ඔයාල ලෝකේ තියෙන ආසම දේ ගැන එක දිගටම පැවිසි අතර හිත හිත ඉන්න පුළුවන්. දැන් හිත කඩ කඩ හිතන්නේ. මෙහෙම යන්නේ. මෙහෙම. ඔන්න හිතක් ඉපදුනා. ඒ හිත නැතුණා. ඒ හිතක් කියන්නේ මොකද්ද? පඤ්චස්කන්ධය. මොකද්ද? ඒ හිත නැතුණා, තව හිතක් ඉපදුනා. ඒ හිත කියන්නේ මොකද්ද? පඤ්චස්කන්ධය. ඒ හිත ඉපදුනා, තව හිතක් ඉපදුනා. ඒකට කියන්නේ මොකද්ද? දැන් මෙන්න මේ දෙක අතර සහසම්බන්ධය තමයි විස්තර කරලා තියෙන්නේ. මේක කියන කෙනෙක් ගොඩක් දේවල් තේරුම් ගන්නවා. ඔන්න තව හිතක් ඉපදුනා. ඒක පඤ්ච ඔහොම යනවනේ. ඉපදි ඉපදි නිරුද්ධ වෙවි යනවා. ඉපදීපදී නිරුද්ධ වෙවි යනවා. එතකොට මේ මේ හැම හිතම ගන්න මොකද්ද? අරමුණක් ගන්න. මොකද්ද ගන්න? අරමුණ. මේ අරමුණක් අරගෙන ඉපදීපදී නිරුද්ධ වෙවි යනවා. හරිද? ඒ යනකොට ඔන්න එක අරමුණක් ආවා. මේ මේ මූල අරමුණ කියන්නේ මේක පංචද්වාරික වීතියක් කියලා කියන්නේ මේ මූලිකෙන් එන අරමුණ. මේක පංචද්වාරික වීතිය. මේක මුලින් එන අරමුණ. අපි කියමු මෑත කාලේ මොනවද එන්නේ? සාමාන්‍ය. මොකක් ගැනද එන්නේ?
බල ක්‍රිකට් මැච්චයක් ගැනෙන මොකක් දෙන්නේ ඔන්න නො වනිදු හසරංග පෝයට බණ කිය දැක්ක නොට වීඩිය ගත්තී නො ඔන්න එකාව ඇසල පෝය බණ හරිද ඒ ඊට පස තික වෙලාක් යන ඒක අපි දන්න මනතු ඒක කැඩිලා ඔන්න ඊට පස්සේ මොකක්ද වෙන්නේ අර කොස්ගෙඩි ඉදිලත් දන්න ඒ අන්න හතහාරට එන්නකින්වා ඔන්න ඒක ඔවන යන් ඔහම යන්න ඒක බද සංසාර යන්න ඔය විදියට තමයි එක එක දුගට ඇහෙන් ගත්ත එකක් ගැන කල්පනා කර කර යන්නෙත් නෑ එක දිගට කණෙන් ගත්ත එකක් ගැන කල්පනා කර කර යන්නෙත් නෑ මේ ආයතන පහෙන් ගත්තේවා එක්කෝ ඒ මොහොතේ ආපිකක් යනෝ ටික දුරත් තව එකක් යනෝ තව ටිකක් යනෝ අපි ඔක හරි ලස්සනයි වාහනයක යනකොට එක පාට කිහිල් කෑන් කඩයක් දගෙනවා කිහිල් කෑන් ගැන හිතන ඊට පස්සේ පුහුල් දෝසි කඩයක් ගැන හිතනවා පුහුල් දෝසි ගැන හිතන අයි තා ටික දුකක් යනෝ මීහරක් ටිකක් යනෝ මහින්ද මහන්තේ මතක ඉතා ටිකක් දුර යනකොට එහෙම එහෙම යන්නේ ඊට පස්සේ දැන් අලුත් එක තමයි හරකේ හොම්බේ ඒයි ගන්න එක ඒ හරක් ටිකක් දකිනකොට මිනිසුන්ට එහෙම යන දිනදා දවසේ අපේ සිත යන්න ඔය විදියට දැන් මම නම් ගැන තේරුම් ගන්න ඉන්නේ මේක ගියා මෙතනින් ගියා මේක ගියා මෙතනින් මට අරකටම පේනවා මොකද ඒ ගැන දැකලා දැන් මේ ඕන කෙනෙක්ගේ මාර්ගෙ ඉන්නේ හැබැයි දන්නේ නැති කෙනෙක් සියයක් නැති කෙනෙක් ඔහේ ඒක තණ්හාමාන දිට්ඨවල යනවා එයාගේ ඒකට තමයි කියන්නේ සස දනගෙන මේක ගියොත් මේ ක්‍රියාවලිය එහෙම මේ ශක්තියක් නැහැ ඒකට කියන්නේ දැක්කොත් දැක්කා විතරයි මොකද්ද දැක්කොත් දැක්කා විතරයි දැක්කොත් දැක්කා විතරක් නෙවෙයි දැක්කොත් සසර යනවා ඇහුනොත් සසර යනවා පෙනුන මේ දැනුනොත් සසර යනවා හිතනොත් සසර යනවා ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ගේ රටාව රහතන් වහන්සේ කෙනෙක්ගේ රටාව තමයි දැක්කොත් සසරක් නැහැ දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුන විතරයි සසරක් නැහැ දැනුනොත් දැනුන විතර යාට සසරක් නෑ ගැඹුරු සිහියකින් ඒ ඔක්කොම මුල් විනාශ වෙලා තියෙන තණ්හා මාන දිට්ටි නෑ අවිද්‍යාව නෑ හැබැයි සාමාන්‍ය මිනිහෙක්ගේ අර කියන්නේ මේක ආපු ගමන්ම අපගේ හසරංග බණ කියන්නේ ආපු ගමන්ම එයාගේ තණ්හා මාන දිට්ටි ඇවිල්ලා එක එක ඇවිල්ලා එයාට සාපේක්ෂව හිතලා එයා සංසාරේ හදා ගන්න සංසාරේ කියන්නේ ලේසි දෙයක් නෙවෙයි වචනින් කොට ඒක අති භයානක දෙයක් ඒක අපිට පේන් අපි මේ ඒක සාමාන්‍ය එක සාමාන්‍ය මේ වෙලාවේ පිළිකාවක් හැදිලා දරුණු පිළිකාවක් හැදෙන මිනිස්සුන්ගෙන් අහුවෝ ජීවිතය කියන්නේ මොකද්ද කියලා එයා කියනවා අයින් මට මේ සසර එපාම කියලා. මේ වෙලාවේ දරුවෙක් නැති වෙන අම්ම කෙනෙක්ගෙන් අහුවෝ ජීවිතය කොහොමද කියලා එයා කියනවා මට මේක එපා පුළුවන් තරමක් මදෙන්න. මේ වෙලාවේ ගොඩාක් බලාපොරොත්තුවක් ආදරයක් වෙනම් විඳ වැටිච්ච කෙනෙක්ගෙන් අපි අහුවෝ ජීවිතය කොහොමද කියලා එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ අපි මේක විඳ විඳ ගියාට අපි හැමෝටම මොකක් කරනවද? ආස්වාදයේ ටිකයි කරදර ගොඩයි. ඒක පොඩ්ඩක් හරි තේරිච්ච නිසා තමයි ඔයගොල්ලෝ ඔතන ওই කහපාට සිවුරක් දාගෙන ඉන්නේ. ආස්වාදයේ ටිකයි කරදර මහා ගොඩයි. ඒකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය කියන එක මේක විශ්වාස බුදුදහම බුදුන්ගේ ඉගැන්වීම. දැන් මම මෙහෙට ආවොත් මම කියාදෙන මේ ධර්මයේ කියලා තියෙන විශ්වාසය ඒ නිසා තමයි ඕගොල්ලෝ ඔහම ඉන්නේ. හැබැයි ඕගොල්ලන්ට දායාදයක් කරා. රාහුල කුමාරයා ඇවිල්ලා දායාදිල්ලුව අප දුන්නේ මොකද්ද? ගිහිල්ලා මහාන කරා. ඒ තමයි දිනු දායාදය. සුද්ධෝදන රජතුමාට කිව්වේ නෑ. අන්න මගේ රජමාලිගාව තියෙනවා අන්න ඒක දෙන්න මගේ පුතාට කියනවා දායාදයට ගිහිල්ලා මහාන කරා ඕගොල්ලෝගේ ගෙල්ලන්ගේ ගෙවල් වලින් දාය මොකක් හරි ඉල්ලුවම ඔයාලා කල්පනා කරන කොහොමද බෙහෙත් ටිකක් අරන් දෙන්නේ කොහොමද මෙහෙම කර කර ඉන්නේ කියලා යාර තනිකර ගිහියෙක් විදියටමයි කල්පනා කරන්නේ කොහොමද පොට් ටිකක් අරන් දෙන්නේ කොහොමද ඇඳුමක් අරන් දෙන්නේ ඈ ඒ කියන්නේ ඔයාලා ඔයාලත් දුකසේ ජීවත් වෙනවා ඒ දුකසේ ජීවත් වෙනවා කියන්නේ සංසාරේ හදා ගනිමින් ඉන්නවා ඔයාලගේ දෙමව්පියෝ ඔයාලගේ ගෙදර මිනිස්සුත් ඒක කොහොමත් ඉන්නවා ඔයාලා තව එකට එකට උදව් කරන නිසා ඔයාලා මේ ධර්ම අවබෝධ කරගෙන ඔයාලා මේ මිනිස්සු අතර කරන්න උත්සාහ කරන්නේ නේ දැන් ඕගොල්ලොත් එක කවුරු හරි මෙහෙට ආවිල්ලා කතා බහ කරොත් එයාලට පැවිද්දත් එපා වෙනවා ගොඩක් අයට එපා වෙනවා ටික දෙනෙන් දැන් අර කීප දෙනෙක් ඉන්නේ ඒගොල්ලෝ කතා කරොත් ඕන වෙනවා බහුතරයක් කතා කරොත් එපා වෙනවා ඇයි එයා ගිහිල්ලා යා මේ කිස්සේ ඉඳගෙන මේ කාමරය ඇසින්දන් කල්පනා කර 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 ඉන්න ටික අර ආපු මිනිහට කියන එයා එන්නේ සසර කලකිරিলা එයා බලන ඊට වඩා කලකිරিলা මේගොල්ලෝ ඉන්නේ ඒ ඇයි එයා ඒ පැවිදි වෙන්න ආවට ඒ ධර්මයේ පුහුණු කරන්නේ ධර්මයේ මෙනෙහි කරන්නේ ඒක නිසා තමයි අවුරුදු ගාන ගත කරනවා විතරයි
ඔයා මගේ ගාවට කවුරුරි ආවොත් මම මාස දෙක තුනක් යනකොට එයා කල්පනා කරන්න අර දේවල් ටික අතහැරලා මහාන වෙන්නේ කොහොමද කියලා ඕනම කෙනෙක්. මාසයක් දෙකක් ආවොත් ඕනම කෙනෙක් එයා අහනවා මම දේවල් ටික අතහැරලා මහාන වෙන්නේ කොහොමද කියලා. එයාට තේරුම් යනවා ටික ටික යනකොට මේවා මේ දේ නිස්සාරත්වය මොකද්ද කියලා. අපිත් එක්ක කවුරු කතා බහ කරත් එයාට තේරෙන්න ගන්නවා මේකේ තියෙන මේ සංසාරයේ මේ ජීවිතයේ තියෙන හිස් බව. මේක මහා පුදුම හිස් බවක් තියෙන්නේ. ඒ තේරෙන්න අපි එක එක ඒවා කල්පනා කර කර ඉන්න නිසා. කල්පනා කර කර ඉන්නකොට තේරෙන්නේ නැහැ. අහිත පිරෙනෝනේ ඒ විදිහ. ඉතින් ඒ නිසා දැන් ඉස්සරහට දැන් අයිත්තා සතියකින් හරි දවස් 7-8කින් ඊළඟට මම මේක විස්තර කරන්න. අදට ওই ටික ඇති. දැන් ඕගොල්ලෝ අයිත් මොනවද බලා ගන්න ඕනේ? අර අභිධර්ම වල මම පොතක් දුන්නේ මහාන්තාරම්මණ වීති, එතන පරිත්තාරම්මණ වීති, ඊළඟ මනෝද්වාරික වීති, පංචද්වාරික වීති. ඒ ටික බලා ගන්න. ඒ ටික නැතුව අර පဋාණේවක්වත් යමකපේකරණේවත් උගන්නන්න ටිකක් අමාරු. ඒ ටික දැනගෙන ඉන්න ඕන. ඉතින් කවුරුහරි දැන් මේක අන්තර්ජාලයට දාන නිසා කාට හරි ඕන නම් කලින් ඒක උගන්නපු ඇති. ඒක චුට්ටක් බලලා තියාගන්න. ඉතින් කැටියෙම කිව්වොත් ඔයාගේ මනස පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මිනිහෙට තනියම බෑ. ඒකට අපි වගේ මිනිස්සුගේ උදව්වක් ඕන. එතකොට ඒකට බුදු කෙනෙක්ගේ ඉගැන්වීමක් ඕන. බුදුහාමුදුරුවෝ අපිට සරලව දැන් බලන්න මේ අහන මොහොතට ඔයාට ජීවිතය ගැන තේරුම් යනවද? නැත්නම් එහෙම නැත්නම් මේකට මේ යන රටාවට අහු වෙනවද? මොකද්ද වෙන්නේ? දැන් මේ අහන වෙලාවට අහන මොහොතට තේරෙනවද? ඔයාලා ඒක හිත හිත කල්පනා කර කර ඒවන් සිත පුරව ගත්තらම මොකද්ද වෙන්නේ? හිත අවබෝධ වෙයිද නැද්ද? ඒක තමයි අත්තම කතාව. හැබැයි ඒව අතෑරලා අර වල්පල් අර මේවා එදිනදා කෙනෙක් කෙනාගේ ජීවන තොරතුරු එක්ක ස්පෝට් එකක් කියයි. එක්ක එතනින් ගියාට පස්සේ රජ කෙනෙක් ගැන කියන, ජනාධිපතිවරණයක් කියන, ඒව ගැන කියයි. ඒකට කියනවා 23 දේවල් කියලා. ඔය හිත හිත කල්පනා කර කර හිතේ පුරව ගත්තාම වඩ හිත අවබෝධ වෙනවද? ඔයා දන්නේ නැතුවට ඔක පැවිද්දත් එපා වෙනවා. ඔයා අසුරු කරනකොට කතා බහ කරන්න තියෙන්නේත් ඒ මනුස්සයර ගන්න දෙයක්වත් නැහැ. ඔයා ටික කාලෙකින් ඔයා හෙන්න දුකෙන් තමයි මේ පැවිද්ද හෙන අමාරුවෙන් ඉන්නේ. ඇත්තද බොරුද? ඈ ඔයා කවුරු හරි ගෙදරින් අඬාගෙන ආවම ඔයා ඊට පස්සේ තා පැය ගානක් දුක් වෙනවා මේකේ. අනේ මොකටද මම මේ මෙයාට මම කොහොමද උදව් කරන්නේ කියලා. එයාට මොනවද? එයාට නෙවෙයි කාටවත් උදව් කරන කොච්චර උදව් කරත් වැඩක් නැහැ. එයා මේ මනුස්සයාට ධර්මයේ තේරුම් කියලා දීම ඒක අර බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. අම්ම තාත්තට උනත් බීපු කිරිවල ණය ගවන්න බැරිලු අවුරුදු 100ක් දෙවුර මත තියන් කන්න බොන්න දුන්නා. හැබැයි ඒ අම්මට මේ සංසාරයෙන් ගැලවෙන්න, ඒ තාත්තට මේ සංසාරයෙන් ගැලවෙන්න බණපදයක් කියලා මේ සංසාරය ගැන කලකිරවලා එයාගේ තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න උදව් කරලා පොඩ්ඩක් හරි කරොත් අන්න එයා ඒ ළමයට විතරයිලු ණය ගවන්න පුළුවන්. අයි එහෙම කියලා තියෙන්නේ. දැන් අපි අම්මට කන්න බොන්න දුන්න කියලා අම්මගේ මේ යන සිත හදි හදි යන වැඩපිළිවෙල නතර වෙනවයි. නතර වෙනවද? නෑ, අම්මත් කරන්නේ කකා බිබි ගහක් ගැන, කොළක් ගැන, හෙන් දැකපු දෙයක් ගැන, කණෙන් අහපු දෙයක් ගැන කල්පනා කර කර සසර හදාගන්න. අපේ තාත්තා කරන්නේත් ඒ අයිතර පංචද්වාරයෙන් ගත්ත දේවල් අරගෙන කල්පනා කර කර සසර හදාගන්නවා. සසර ගැන කලකිරෙන්නේ මොකක් වෙනවද? සසර හදාගන්න. දැන් අපි යාට කියලා දුන්නොත් ඔගේ ඔච්චරයි බලන්න මේක තියෙන්නේ. ඇහෙට දකින්න එකක් විතරයි. කනට ඇහෙන උතනින් එහාට තාත්තා යම් මුගුත්ම කරන්න බෑ මේ ලෝකෙ. ඒතකොට එතන ඉඳලා මේ මිනිස්සයා කල්පනා කරන ඇත්ත නෙන්නම් කියන. ඇත්ත ඉතින් එච්චර තමයි. ඇත්ත එච්චර තමයි මේ ලෝකෙ මහා අපි පළවෙනි ධනවතා. මේ වෙලාවේ පළවෙනි ධනවතා මේ ඉලෝන් මස් හරි ඔය ලූයි විතෝන් එකේ කෙනා හරි. එයාටත් ඔච්චර තමයි. මොච්චර ධනෙ තිබුණත් උතනින් එහාට ගන්නෑ. මේ ලෝකෙ අන්තිම දුප්පතා එයාටත් එච්චර තමයි. පොදු සාධක එකයි. ඉතින් අපි සාමාන්‍ය සම්මුතියට ආම අරමිනියට ඉහලින් සලකනවා. මොකද එයාගේ උත්සාහයට වීරට අර අධිපති ධර්මකේ ඡන්දාධිපති වීරාධිපති ඒ ධර්ම භාවිතා කරලා එයා ලෞකික ජීවිතේ සාර්ථක කරගත්ත නිසා. නමුත් පරමාර්ථ ලෝකයට ගිහිල්ලා බැලුවාම, බුදුන් වහන්සේගේ ලෝකයෙන් බැලුවාම, බුදු ඇසින් ලෝකයේ දිහා බැලුවාම හැම මිනිස්සෙකම මොකක් වෙනවද? අනන්ත අප්‍රමාණ දුකක එකතු වෙලා ඉන්න එක ගැලවීමක් නම් එයාට පේන්නේ නැහැ. අර කියන්නේ සතර මහා සාගරයට වඩා වැඩියෙන් අම්මා මැරෙන විතරක් අඬලා තියෙනවා. ඈ බෙලි කපුන් මාර පුු ගාන කොච්චරද කියලා අපිට බලන්න පුළුවන් නම් ආපු සංසාරේ කුකුලෙක් වෙලා විතරක් සතර මහා සාගරේ ජලස්කන්ධයට වඩා වැඩි කියන මේ කාලේ අවකාශය තුල කුකුලෙක් වෙලා ඉපදිලා විතරක් බෙල්ල කැපිච්ච වාර ගන්න. එතකොට කුකුලෙක් වෙලා ඉපදුනත් ඔච්චරයි. එහෙම රූප බැලුවා, කනෙන් සද්ද ඇහුවා, මොකද උදේට මොකද කුකු ගගල කෑ ගැහුවා, එච්චරයි. ඌරෙක් කියලා ඉපදුනත් එච්චරයි. හැබැයි කුකුලෙට්ට, බල්ලෙට්ට, හරකෙට්ට, එළුවෙට්ට බෑ මේක හිත තේරුම් ගන්න. එහෙම ශක්තියක් නැහැ. හැබැයි මිනිස්සෙක් වෙච්ච අපිට පුළුවන්
කුකුලේ බල්ලෙ කරගෙට්ට වඩත් අන්ද මනුස්සේ මානසිකත්වයක් හදාගන්න. දෙවියෙක් බ්‍රහ්මයෙක් වගේ මානසිකත්වයක් හදාගන්නත් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මේ හිත ගැන කැටගරි කරලා හිත ගැන බෙදලා හිත ගැන විග්‍රහ කරලා දැන් මේ වා අපි හිතමු මේ හිත ගැන අවබෝධය තියෙන බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ නෑ මේ 2600කට කලින්. එහෙනම් අපි කොහොමද මේ ඇහෙන් දකින්න රූපේ බෙදාගන්නේ? බෙදන්න පුළුවන්ද අපිට? මේ නිකවට හිතනකො අපි මේ කවදාවත් මේ මේ බණ අහන්න කලින් අපි අපිට නිකන් අ බෙදිලා පේනුණාද කියලා? දැන් මේ ලෝකෙ ඉන්න සමහර ලෝකෙ ඉන්න මිනිස්සු මේ ධර්මය අහලා නෑ. නිකා එයාලගේ ගිහිල්ලා අහන්න බලන්න ඇහෙන් රූපයක් දැකින මේ පහට බෙදිලා පේනවද කියලා? පේන්නේ නැහැ. එයාත් ඒක අහගත්තොත් දන්න කෙනෙක් ඉගෙන ගත්තොත් තමයි යාට තේරෙන්නේ ආ මේක තමයි වෙන්නේ කියලා. මේ නිසා දැන් අපිට මේ පෘථිවියේ බහුලව මේවා සාකච්ඡා වෙන නිසා මේව පොත්පත්වල තියෙන නිසා ඒක අපිට ගැළපෙන නිසා අපිට ඒක ලොකු දෙයක් නෙවෙයි. මොනවා මේ හරි ගැඹුරු කාරණා සමහර කාල තිනවලු ඒ වගේ විශේෂිත අවබෝධය තියෙන මිනිස්සේ පහළුණේ නැති වුණාම ඒක අපිට හිත හිණින්වත් හිතෙන්නේ නැහැ. මෙහෙම තමයි සංසාර දුකක් ඇති වෙන්නේ කියලා. ඒ නිසා මේක බුද්ධෝත්පාදයක්. බුද්ධෝත්පාදයක් කියලා කියන්නේ අපේ හිත ගහගෙන විග්‍රහ කරගන්න අපිට උදව් ලැබෙනවා. අපේ හිත අවබෝධ කරගන්න උදව් ලැබෙනවා. අපිට හිත නිදහස් වෙන්න උදව් ලැබෙනවා. එතකොට ඕ දැන් මේ පෘථිවියේම සමහරවිට ඒක අබුද්ධෝත්පාද කාලයක්. ඇයි ඒ? එයාගේ හිත තේරුම් ගන්න යාට උදව් ලැබෙන්නේ මේ අපේ ගමේම ඉන්න ඕන තරම් මිනිස්සු. ඔගොල්ලෝ ගමේ බැලුවොත් ඒ ඕනතරම් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට බුද්ධෝත්පාදයක් නෙවෙයි. එයාගේ හිත විග්‍රහ කරගන්න යාට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. හැබැයි එයාට පන්සලේ බුදු පිළිම හදන්න උදව් කරගන්න වෙන්න පුළුවන් මේලා ටිකට් එකක් දෙන්න. එයාට ධාතු පින්කමට දන්සලට කතා කරන වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් යාට කවදාවත් එයාගේ හිත තේරෙන්න කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඒක ඒ හැම මොහොතකම බොඩු බොහෝ මිනිස්සුන්ට ලෝකේ අබුද්ධෝත්පාදයක්. ඒ කියන්නේ එයාට එයාගේ හිත තේරුම් ගන්න ඒක අහගන්න හරි එක්ක එයාට ශක්තිය නැහැ එක්ක එයාට ඒක ඇහෙන්නේ නැහැ ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට කියන ෂණ සම්පත්තිය. දැන් ඔයාලට මේක තේරෙන නිසා මේක බුද්ධෝත්පාදයක්. ඉතින් ඒකේ වැඩ ගන්න ඕනේ. එහෙම නැත්තම් දැන් අර මේ අර මොකද අර ඇක්සිඩන්ට් එකේ අර වෙඩි තැබීමෙන් නැතුනේ මහානාම කියලා හාමුදුරුවෝ කෙනෙක්. මම එයාට නිග්‍රහ කරනවත් එයාගෙන පහත් කළා සලකනවත් නෙවෙයි. ඉතින් උන්වහන්සේ මේ ත්‍රිපිටකේ මම පဋාණ අභිධර්මයේ ඒගොල්ලෝ බැලුවේ නෑ. හැබැයි ත්‍රිපිටකේ බල්ලලා ඒවෙන් බණක් කිව්වා. නමුත් එයාලේ කවදාවත් ඒක ගලප ගන්න තරම් පෙර සංසාර පිනක් හරි ආත්ම ශක්තියක් හරි තිබුණේ නෑ. සමහරට ගැලපුණා ඒත් හිත ඒක තමන්ගේ හිත ඔය අර බණ කියන වෙලාවට ඒක අනිත් වෙලාවට එහෙම නැහැ. වෙන වෙන ඒවා කල්පනා කර කර ඉන්න නිසා එයාට අඳුතරමේ පැවිදි ජීවිතේ ඉන්නවා ශක්තියක් තියුන්නේ නැහැ නේද? ඒක. ඉතින් යාට විතරක් නෙවෙයි අනාදිමත් සංසාරේ ඉඳලා එහෙම අපිට උනත් අපි මේවා කල්පනා කරලා හිත තේරුම් ගත නැතර අපි හිතනවා ලාමක ගිහි ජීවිතේ ලාමක ටින්ටින් ඒක ගොඩක් වටිනවා කියලා. අනිවාර්යයෙන්ම හිතනවා. හිතලා අපි ඒකට යනවා. ඒ මනුස්සයට විතරක් නෙවෙයි. හරිද? හැබැයි අපි හොඳට තේරුම් ගත්තොත් අපි හැමදාම මම එක කියන්නේ හිත හිස් කරන්න බලාපොරොත්තු තියාගන්න එපා එක එක දේවල්. ඒකට අපි කියන වචනයක් හදන පරාර්ථ චර්යාව කියලා. මොන චර්යාවද? පරාර්ථය කියලා. පරාර්ථ චර්යාව. පරාර්ථ චර්යාව යෙදුනහම අපිට අපි ගැන නෙවෙයි අපි අනිත් අයට උදව් කරලා පුළුවන් තරම් අපි දන්නවා මේක බලාපොරොත්තු වෙනද කරේ නැද්ද කරේ කියලා සිහියෙන් ඉන්නේ. එතකොට බලාපොරොත්තු අඩුවෙන් වැඩ කරගත්තට පස්සේ අපිට කුසල් පින් මොනවා හරි පිරෙනවා. අන්නේ ශක්තියෙන් අපිට මොකද වෙන්නේ? අපේ හිත හිස් කරගන්න, හිත තේරුම් ගන්න උදව්වක් ලැබෙනවා. ඒකෙන් විතරයි යන්න පුළුවන්. දැන් මෙතෙන්ට ආපු කට්ටිය ගොඩක් දුරකට ආරණ්‍ය එකට හරි වෙන තැනකට හරි ගියනම් බොහෝ දුරට සිවුරු අරලා ගිහින් අයියේ කවුරු හරි කන්න ගෙනද්දී කුටියට වෙලා ඉඳි කාටවත් උදව්වක් කරන්න. දැන් එහෙම ගොඩක් තියෙනවා මේ ළඟපාත ආරණ්‍ය දෙක තුනක් තියෙනවා. ඒවට මිනිස්සු දාන ගෙනත් දෙනවා හැමදාම. ඒ අය මුලින්ම මේ පොත්පත් පරිශීලනය කරනවා. පස්සේ කුටියට ආව උරුදු පහයකින් හම් වෙනවා සූර්ය වැරලා ගිහිල්ලා. ඇයි? එයාලා ආවෙම එයාලා නිමුක්තියටපත් වෙන්න. නමුත් එයාලට ඒ ගමන යන ශක්තිය මදි. පාරමිතා මදි. මේ හිත අවබෝධ කරගන්න තරම් දැන් ඔයාලට ගොඩාක් කුසලයක් මෙතන කාට හරි තියෙනවා. මම මෙහෙම ඇඟිල්ලෙන් නෑන කියන්න ඕනේ. එයාට එයාගේ ජීවිතේ එයාටම দমনය වෙනවා. ඒ එයාගේ පෙර පාරමී ශක්තිය නිසා, කුසල ශක්තිය නිසා, ආධ්‍යාත්මික ශක්තිය නිසා. ඉතින් දැන් අපි ඒක කණ්ඩායමකයි බුදුහාමුදුරුවෝ ඒක තනියෙන් විතර එන්න බෑ. කණ්ඩායමක් වශයෙන් පරාර්ථය කරන්න. ඉතින් ඔයාලට පරාර්ථය ගැන මේ දේවල් ඕන තරම් කියා දෙලා. නමුත් සමහර වෙලාවට ඕගොල්ලෝ කරන්නේ කින ළඟම ඉන්න කෙනාට වෛර කරගන්නේ. ළඟම ඉන්න කෙනාගේ එහෙම දැන් අඩුපාඩු කියන්න කියලා පස්සේ එයා අහන්න නැත්නම් එයා වයින් කරලා දාන එක එහෙම බෑ. ඒව හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මම දැන් ගොඩක් දුරට දේශනා අඩු කරලා තියෙන මට පේන මේ කට්ටි එන්නේ. ඒ පැත්තට යනවා නෙමෙයි මේ කෙනෙක් කෙනාගේ මේ අර ලෞකික මිනිස්සු වගේ බෙදාගෙන ඉරි ගහගෙන තමන්ගේ මේ යන අර දැන් අර
මොකද කෝසම්බිය සූත්‍රය. ඒකෙදි හරියටම පැහැදිලි කරලා තියලා තියෙනවා තමන්ට අවශ්‍යතාවය තියෙන සසරෙන් නිදහස් වීම පිණිස නම් අනිත් ඕන දෙයක් අතහැරලා දාන්න පුළුවන් කියලා. තමන්ට අවශ්‍ය නැත්තම් සංසාරෙන් නිදහස් වෙන අනිත් ඕනම එකක් අල්ලගෙන ඒ අරමුණ විනාශ කරගන්න පුළුවන් කියලා. නේ? يعني ඕනම ප්‍රශ්නයක් අතහැරලා දාන්න පුළුවන්. මං ආවේ මේකටනේ, මට අනිත් ඒවා අදාළ නැහැ. හැබැයි ඒක අමතක වෙලා ගියාම අයිතිවාසිකම් මේ මම මෙච්චර වැඩ කරා, අච්චර දේවල් කරා, අරයා කරේ නැහැ, මෙයා කරේ නැහැ, මට උදව් වෙන්න බෑ වගේ දුෂ්ට ගති වලට එනවා. ඒ කියන්නේ යාට අමතක වෙලා යනවා අද මේ දවස ගත වුණාට මේ පංච උපාදානස්කන්ධේ බොහොම දුක පිණිසයි හැදිලා තියෙන්නේ කියලා. මේක සැප පිණිස හැදිලා නැහැ. දැන් ඔහෙලම ඉස්පිරිතාලේ කොච්චර යනවද? මාසෙට ලක්ෂ දෙකමාරක් විතර මෙහෙම බෙහෙත් දෙනවා. ඈ? ඒ කියන්නේ ගේන්නේ මොනවද? ඒ රූපයට. මොකද මේ තීන වේදනාව දරාගන්න බැරි නිසා මේ සංසාරයේ අයිත් කෙටි කරලා කිව්වොත් මේක රූප සංසාරයක්. මොන සංසාරයක්ද? රූප සංසාරය. ඔච්චරයි. රූපයක් හැදි හැදි යනවා සතර මහා ධාතුන්ගේ. රූපය කියලා කියන්නේ මොකද්ද? දැන් රූපය කියන එකේ තේරුම මොකද්ද? මොකද රූපය කියන එකේ තේරුම? මම රූපය කියන වචනේ තේරුම මොකද්ද? ඈ? ආනේ කැඩිලා බිඳිලා වෙනස් වෙනවා. කැඩිලා බිඳිලා විනාශ වෙනවා. මොකක් වෙනවද? කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. ලුජ්ජති පලුජ්ජති. එතන ඒවා ගොඩක්. ඒක නිසා ඊළඟට රූපය කියන එකක් අපිට ලැබුණට වැඩක් නැහැ. ඇයි ඒ? කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. දැන් අපි ගත්තොත්, ඝනව ගත්තොත් මේ භෞතික ශරීරයට තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ලෙඩවල බෙහෙත් තියෙන්නේ. ලෙඩ තියෙන්නේ. ඒක විනාශය. එතකොට ඒක උඩින් බැලුවොත්, ඊට වඩා සිවුම්ම බැලුවොත් රූපය හැදෙන හැදෙන වෙලාවට කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. ඒකේ නිත්‍ය බවක් නැහැ. ඒකේ සැපයක් තියෙන කියන ලක්ෂණයක් හොයන්න බෑ. ඒක තමයි රූපේ මූල ස්වභාවය. වේදනාව කියලා කියන්නේ මොකද්ද? වේදනාව කියලා කියන්නේ මොකද්ද? ඈ? මොකද්ද? විඳිනවා. මොකද්ද? විඳිනවා. මොනවද විඳින්නේ? සැප විඳිනවා. අරමුණක සැප විඳිනවා. අරමුණක දුක විඳිනවා. අරමුණක උපේක්ෂා සහගත අදුක්කම සුඛය විඳිනවා. එතකොට අයිත් අපි ජීවිතේ ඔක්කොම හැම මොහොතකම කරන්නේ එක්කෝ විඳ විඳ ඉන්න එක විතරයි. එක්කෝ සැප විඳිනවා, එක්කෝ දුක විඳිනවා. එහෙනම් ස්ථිර කියලා වේදනාවක් ලෝකේ නැහැ. ස්ථිර සැපයක් නැහැ, ස්ථිර දුකක් නැහැ, ස්ථිර උපේක්ෂාවක් නැහැ, ස්ථිර වේදනාවක් නැහැ. එතන මේ සංසාරය තව විදියට ගත්තොත් මොකද්ද? වේදනා සංසාරය. මොකද්ද? වේදනා සංඥා. ඒ සංඥාවෙන් කරන්නේ මොකද්ද? හඳුනා ගන්න. මොකද්ද කරන්නේ? හඳුනා ගන්න. හඳුනා ගන්න මොනවද හඳුනාගන්නේ? රස හඳුනා ගන්න. රූප හඳුනා ගන්න. ශබ්ද හඳුනා ගන්න. පහස හඳුනා ගන්න. සිතුවිලි හඳුනා ගන්න. එක එක ඒවා හඳුනා ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔච්චරයි. අයිත් ලෝකේ අපේ ජීවිතය කියලා ගත්තොත් අපි කරලා තියෙන මොකද්ද? එක එක දේවල් හඳුනා ගන්න එක විතරයි. මොකද කරන්නේ? ඉගෙන ගන්නවා කියන්නේ මොකද? එකේ අලුත් දේවල් ටිකක් හඳුනා ගන්න. ඔච්චරයි. වෙන මොකුත් නැහැ. අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ මරණ කම්ම කරන්නේ හඳුනා ගන්න විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ අපිට කැටගරි කරලා පෙන්නනවා. ඔයාගේ ඔයාට හම් වෙලා තියෙන රූපයක් ඒකත් කැඩෙනවා, විඳිනවා, විනාශ වෙනවා. හැම මොහොතක් තුළදීම ඒක ස්ථිර භාවයක් නැහැ. ඒක නිසා ඒකත් දුක. මොකද්ද? දුක පිණිස හේතු වෙනවා. ඔයාට ලැබෙන වේදනාවක් ඒ වගේ එකක්. ඔයා හඳුනා ගන්න එකත් ඒ වගේ. හැම මොහොතේ වෙනස් වෙනවා. මේ හඳුනාගත්ත දේවල් කිසිම දෙයක් නිත්‍ය නෙවෙයි. දැන් අපි හඳුනාගෙන තියෙන අපි ගැන. අපි ගැන හිතන එක ඒක එවිටීමිට වෙනස් වෙනවද නැද්ද? වෙනස්. අපි ගැන හිතන එකත් වෙනස් වෙනවා. නේ ඊළඟට අපි අඳුර ගන්නව මොකද්ද? මේ ඊළඟට සංස්කාර චේතනා. මොකද්ද? සංස්කාර. සංස්කාර කියන්නේ එයාගේ ක්‍රමේ තමයි. මෙයා වේදනාව වේදනාව පිණිසම හදනවා. රූපය රූපයක් වීම පිණිසම සකස් කරනවා. සංඥාව එයා වීම පිණිසම සකස් වෙනවා. ඊළඟට තමයි මේ ඔක්කොම තියෙන විඥානය. මොකද්ද? විඥානය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. මෙයා කරන්නේ මෙයත් හදනවා. ඔව් විදියට සසර හැම මොහොතක් තුළම ওই ක්‍රියාවලිය යනවා. ඉතාමත් සියුම් ලෙස ඔක සිද්ධ වෙනවා. ඔක විග්‍රහ කරන්න නාම ගෝත්‍ර ටිකක් කියලා ওই පට්ටානේ දාගෙන තියෙනවා. ඒක හරීම ලස්සනයි. ඒක ඔයාලට තාම තේරෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඔක තේරුණාම වෙන්නේ මේක මේ හිතේ යන පැටර්න්ස් තමයි විස්තර කරලා තියෙන්නේ එක එක විදියට. ඒක මම හිතන්නේ ලෝකෙ ගොඩක් රිසර්ච් වෙනවා මේ වෙලාවේ වෙන ග්‍රහ ලෝකවලට යන්න. මේ වෙලාවේ රිසර්ච් වෙනවා මීට එහා තියෙන සෞර ග්‍රහ මණ්ඩල වලට යන්න. හැබැයි කාටවත් රිසර්ච් එකක් කරන්න බෑ කිසිම උපකරණයකින් හිත කොහොමද මේ මොහොතෙන් මේ මොහොතට යන්නේ කියලා.
අයිස්ටයින්ත් එහම විස්තර කල නෑ. අයිස්ටයින් සාපේක්ෂතාවාදය විස්තර කරලා තියෙන. මහා ගණිත සංකල්ප විස්තර කරලා තියෙන. හැබැ යා විස්තර කල නෑ මේ මොහොත පාලන හිත නිරුද්ධ ඊළඟ මොහොතර හිත යන්නේ කොහොමද කියලා. එච්චර ඥාන ශක්තියක් නෑ. මේ වෙලාවේ ඉන්න ලෝකෙ බුද්ධිමතුන් මේ කාටවත් ඒක විස්තර කරගන්න බෑ. මේ වගේ කොහේ හරි කෙනෙක් කිව්වයි ගැන බුදු කෙනෙක් මේවා කියපු මනුස්සයෙක් ඉඳලා තියෙනවා. එයා තියෙන දීපු ගයිඩ්ලයින්ස් වලින් ගලප ගන්න විතරයි පුළුවන්. ඒ ගැලපුවත් ලේසියෙන් තේරුම් ගන්න බෑ. ඒක කිසිම උපකරණයකින් කරන්න බෑ. ගැඹුරු සීයකින් ගැඹුරු ඥානයකින් විතරයි ඒක කරන්න පුළුවන්. ඒක අක්තරාතකට ඔක පාඩම් කරගෙන මාරපු මට උදව් කරන්න පුළුවන්. නැබැයි මේවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේකම තමයි මේ හැම මොහොතම සංස්කරණය වෙවි යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? පංච උපාදානස්කන්ධේම දුක. පංච උපාදානස්කන්ධේ මොකද්ද? දුකක්. එතකොට මේක යන්න හේතුව තියෙන හරි සරලව පෙන්වලා දීලා තියෙනවා. හිත ගැන අනවබෝධය. ඒකට කියන අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසාම හිතේ තියෙන ආසාව. ඒ දෙක තමයි මොකක් කරන්නේ? මේ යාම හදහද යන්නේ. ඒක ගලව ගන්න තමයි මිනිස්සෙම මහණ වෙන්නේ. ඒක නිසා තමන් සතු දේවල් අතහැරලා දාන්න ඕන. තමන්ගේ අභිලාෂයන් විනාශ කරලා දාන්න ඕන. ඒවා ඒක නිසා ඒක කරගන්න ආත්ම ශක්තිය වැඩි නම් තව තව පරාර්ථ චර්යාව වැඩිලා කුසල් දහම් කළේ ඒ ශක්තිය හිත විනාශ කරන ශක්තිය හිත හදා ගන්න ඕන. ඒ හදාගත්තම පුළුවන් මෙන්න මේ මෙච්චරයිනේ වෙන්නේ. මෙන්න මේ වැඩපිළිවෙලෙන් ගැලවිලා යන්න. කොච්චර මන් දේශනා කරලා තියෙනවද? මං කිව්වේ එහෙම එච්චර දේශනා කරන්න ඕනේ නැහැ. ප්‍රඥාව තියෙනවා නම් ලෝක මිනිස්සුන්. අපි දැන් මම මහණ වෙලා කරේ අවුරුදු 10ක් විතරම ඕක පත්තෙම ඉඳලා ඕක අල්ලගත්තා. ඉතින් ඔයාලට වගේට වඩා මම හිතන්නේ මට සුපිරි ඥානයක් තියෙනවද කියලා. හැබැයි මං ඒක මත්තෙම රැඳිලා අල්ලගත්තා. ඉතින් මට දැන් අයිත් ඒක 아무ත දෙයක් නෙවෙයි. ඒක මහා පුදුම නිදහසක්. ඒ නිදහස දැන් මට පැවිද්ද ගත කරනවද යනවද එනවද කියලා එකක් නැහැ. හැබැයි ඔයාලගේ ওই කාලේ වෙනකොට ওই ප්‍රෙෂර් එක මටත් තිබුණා. ඉතින් හැබැයි අපිට ඒ වෙලාවේ මට මෙහෙම ප්‍රසීම් තියලා කණ්ඩායම් තියලා මෙහෙම පට්ටානු ගන්න කවුරුවත් ආවේ නැහැ. හරිද? මම තනියෙන් ඒ සමහර ගුරුවරු ගාවට ගිහිල්ලා ඒ පොත්පත් පරිශීලනය කරලා මටම ගලපගෙන ඒක ඉගෙන ගත්තා. ඉතින් මම හිතන්නේ මම හැමදාම බණ කිය 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 මෙහෙම තල්ලු කර කර දවසෙන් දවස ගෙනියන්න ඕනේ නැහැ. ඒක අසාර්ථකයි. එතකොට අර බැටරියක් චාර්ජ් කරනවා වගේ ඒක චාර්ජ් වෙන වෙලාවට තියෙනවා නැති වෙලාවට ඉවරයි. ඉතින් මං නැති වුණොත් ඉවරයි. එහෙම වෙන්න ඕනේ. ඔයාලම පාර කියලා දීලා තියෙනවා, ක්‍රමේ කියලා දීලා තියෙනවා. ඒක ගලපගෙන තමන්ටම උත්සාහයක්, ඡන්දයක්, වීරයක්, අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකද්ද? තමන්ගේ පැවිදි ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරගන්න. වෙන වෙන දේවල් ලැබෙනවා. නමුත් තමන්ගේ උත්සාහයක් තියෙනවා. ඒ දේවල් ඉස්සර ඊ අඩුපාඩු නැණ ඒ පොඩ්ඩක් හරි හදාගන්න. අද අඩුපාඩු නැණ තා චුට්ටක් හරි හදාගෙන ඉස්සරහට තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න. දැන් මම ගොඩක් අයට කියන්නේ දැන් මිනිස්සු අපි දිහා බලන් ඉන්නේ. මම දිහා ගොඩක් අය බලන් ඉන්නේ. බලාගෙන මේ මිනිස්සු පොඩ 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 හරි අමියා මොනවද කරන්නේ? හොදක් හෝ නරකක් කරන එකේ විවේචනය කරන විතර නෙවෙයි. ඒ ධර්මය අහලා ගලපගෙන පින්දිදී එහෙමත් ඉන්නේ. එතකොට අපිට ඔන්න දැන් අපි අනිත් මිනිස්සුන්ගෙන් ගන්නේ. අනිත් මිනිස්සු දෙන තෙල් වලින් යන්නේ. ඒවෙන් ඒ සිවුරු අඳින්නේ. ඔන්න එකපාරටම හිතනවා මට හරි පීඩාකාරී, මට හරිම අමාරුයි, මම යනවා මගේ ජීවිතේ. මේ මනුස්සයාට කොහෙද පරාර්ථය? එයා මොනවද ඉගෙන ගත්ත දෙයක් නේ? ඒ වෙලාවේ එයාගේ ජීවිතමනේ හිතන්නේ. එයාගේ ගොඩක් මිනිස් පැවිදි වෙච්ච කෙනෙකුත් හිතන්නේ තමන්ගේම සැප ගැන විතරයි. මම කියන්නේ සැප කියන්නේ මේ සැප. වේදනාවෙන් ලැබෙන සැප ගැන විතරයි නං එයාට ගොඩක් දුර යන්න බෑ. එයා ගොඩාක් ආර්ථමාර්ථකාමි තමන් ගැන හිතන මනුස්සයෙක්. එයාට සමහරට දුකයි. එයාට කරදරයි. නමුත් එයා ඉවසීම කන්ති පරමන් තම ඉවසීමෙන්ම අර නිසා ගත කරනවා. ඒ නිසා තියෙන නිසා හැමදාම මේ බෙල් ගව අමාරු කාලේ හැමදාම නෑ. අයි තමන්ට හොඳ කාලේ නෝ. ඒ කාලේදී තමන් ගන්නවා ධර්මෙ මෙනෙහි කරලා මේ වගේ නැවත යන්න ඇති වෙන විදියට මේකෙන් ගැලවෙන්න උදව් කරගන්න. එහෙම හිතක් තියෙන මිනිස්සුන්ට විටින් විට චාන්ස් එන්න පුළුවන් සසරෙන් ගැලවෙන්න. එහෙම නැත්තම් එකපාරක් ජීවිතේට මේ දහම එනවා, අයින් ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. දැන් මේ අවුරුදු දැන් 12ක්ද 10ක්ද 12ක් විතර තිස්සේ මම මේ ධර්මයේ දේශනා කරනවානේ. ඉතින් ගොඩාක් මිනිස්සු ඇවිල්ලා කියනවා ඔයාගේ බණ අහලා තමයි මම මේ ධර්මයට ආවේ. හැබැයි එහෙම එකක් නැහැ. අර යාට ඒ වෙලාවේ මානසික ප්‍රශ්න ටිකකට මේකෙන් ලැබෙන ආශාවදයට ඇහුවා මේක අලුත් දෙයක්නේ. අහුවා ඒ වෙලාවේ යා ටික පින්දහම් කුසල් දහම් ටිකක් කරගත්තා. ආයිත් අමතක වෙලා ආයිත් ධර්මල්ලංගේ වට වැටලා යන. ඉතින් මේ මිනිසුන්ට එතනින් හාර කරන්න දෙයක්වත් නැහැ. මොකද මේවට ඇවිල්ලා ඒ බැඳීම් වලින් ගැලවෙන්න බෑනේ. මොකද ඕගොල්ලෝ එහෙම නෙවෙයි.
ඔගොල්ලෝ දැන් ගෙවල් දොරවල් දෙමාපියෝ ඥාති මිත්‍රාදීන් අතරරවිල්ල තියෙනයි තුන් අල්ල ගන්න ගිහිල්ලා වැඩක් නෑ. අපේ කවුද? අනුරුද්ධ හිටියා. දවසට පැය 4-5ක් අම්මත් එක්ක කතා කරන්නම ටයිම් ඉන්න තිබේ. අයි ඊට වඩා හොඳට ගෙදරම ගිහිල්ලා හිටියා. එහෙම කතා කරන්න එපා. මම ලා ලා අඳ බොළඳ කමට මේ හිත තේරුම් ගන්න බෑ. හිතට වහල් වෙන්න බෑ. ඒ අතෑරිය අතෑරිය එච්චරයි. අයිත් පිටින් හම්බුණා කතා කර එච්චරයි. අයිත් ඒක ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ඇලි ගැලි තමන්ට හිත තේරුම් ගන්න බෑ. ඒගොල්ලොන්ගේ මේ කාගවත් මිනිස්සුගේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. ඒක අපි කලින් තේරුම් ගන්න. මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ අයියේ. හැම මනුස්සයෙක්ටම අලුත් රූප ටිකක් බලන්න ගිහිල්ලා කෙලව ගත්ත අවස්ථාවක් තියෙනවා. හැම මනුස්සයෙක්ටම අලුත් සද්ද ටිකක් අහන්න ගිහිල්ලා කෙලවිලා තියෙනවා. ওই පහටම තමයි ওই පහටනේ කෙලවෙන්නේ. ඉතින් ওই පහට උදව් කරන එක තමයි අපි ලොකු දෙයක් කියලා හිතන්නේ. ඉතින් හොඳම උදව්ව තමයි තමන්ගේ හිත තේරුම් අරගෙන තමන් මේ දහම ගැඹුරු දහම ඉගෙනගෙන ඒව අනිත් අයට උගන්වමින් ඒ අතර කාලය තුළ නිකං ගත කරන්න බැරි නිසා කාට හරි බලාපොරොත්තු විරහිත උපකාරයක් කළා අයින් වෙලා තමන්ගේ ජීවිතය ගත කරගන්න. එච්චර. අපි එහෙනම් අයින් දවසක හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.